සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා පဋාණ ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පဋාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පဋාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පဋාණ දේශකස්ස විචිත්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං පဋාණං සම්ම සන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීලපීතා රත්තසේතා මංජිට්ඨාච පභස්සරා තං ලෝකනාථං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං සද්ධර්ම ශ්‍රවණාභිලාසි කාරුණික වාසනාවන්ත ගුණබර පින්වත්නි, අද දවසේ මෙම උතුම් පဋාණ ධර්ම දේශනාව ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුලින් විකාශනය කිරීම සඳහා මොරටුව කටුබැද්ද රෝලි ප්‍රනාන්දු මාවතේ පදිංචි වෛද්‍ය ඩිලන්තිද සිල්වා මහත්මිය විසින් සැදැහැති දායකත්වය දරා තිබෙනවා. එයයිගේ අරමුණු වශයෙන් වෛද්‍ය ඩිලන්ති සිල්වා මහත්මියට මාර්ගඵල නිවන් අවබෝධය සඳහා පාදක වන ප්‍රඥාව වඩා ගැනීමට අවශ්‍ය කුසල් උපදවා ගැනීම සඳහා මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියන ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවත් මෙම ධර්ම දානමය ධර්ම දානය සඳහා බොහෝ උපකාර කළ සුජීවත්ව සිටින තම එකම පුත්‍රයා වන නන්දුල සිල්වා මහතාටද නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ සම්පත් ලැබේවා, ඉක්මනින්ම ධර්මඥානය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. එවගේම පරලෝ සැපතු වන්නට යෙදුණු දායකත්වය දරන මහත්මියගේ දයාබර පියාණන් වන අධ්‍යාපන අමාත්‍යංශයේ විශ්‍රාමික පාසල් ගොඩනැගිලි ඉංජිනේරු කේ ධර්මදාස ආර්යබන්දු ප්‍රනාන්දු මහතාටත් පරලෝ සැපතු වන්නට යෙදුණු දයාබර මෑණියන් වන මාලතී ප්‍රනාන්දු මහත්මියටත් මෙම පුණ්‍ය ශක්තිය අනුමෝදන්ව ඉක්මන් ආත්මභාවයකදී ධර්මාවබෝධය ලබා මෙම සසරින් එතෙර වන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරනු ලබන අතර පියාණන්ගේ පරලෝ සැපත් දෙමාපියන් වන වාද්දුවේ පදිංචිව සිටි කේ ජිනෝරිස් ප්‍රනාන්දු වෙද මහතාට සහ ඩබ්ලිව් රොස්ලින් ප්‍රනාන්දු මහත්මියටත් පිය පාර්ශවයේ පරලෝ සැපත් සියලුම සහෝදර සහෝදරියන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කරන අතර දායකත්වය දරන මහත්මියගේ මෑණියන්ගේ පරලෝ සැපත් දෙමාපියන් වන මොරටුව කටුපැද්දේ පදිංචිව සිටි MS ප්‍රනාන්දු මහතාට සහ විමලියා ඇසලින් පීරිස් මහත්මියටත් මව් පාර්ශවයේ පරලෝ සැපත් සියලුම සහෝදර සහෝදරියන්ටත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනා කරන අතර වෛද්‍ය ඩිලන්ති සිල්වා මහත්මියගේ ශිල්පඥානය සහ ධර්මඥානය දියුණු කර ගැනීම සඳහා උදව් උපකාර කළා වූ සියලුම පරලෝ සැපත් ගුරුවරුන්ට පින් අනුමෝදන් කරන අතර සුදීවත් සින්න ගුරු උතුමන්ට හා උත්තමාවියන්ට නිදුක් නිරෝගී සුවජීවනය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේට තව තවත් මෙම ශාසනික දියුණුව සඳහා කටයුතු කිරීමට
ධෛරිය ශක්තිය කායික මානසික සුවසහනය ලැබේවායි ප්‍රාර්ථනා කරලා තිබෙන අතර ප්‍රඥා නාලිකාවේ සියලුම ධර්ම දේශකයාණන් වහන්සේලාටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තිබෙනවා. මෙම පුණ්‍ය කර්මය වෛද්‍ය ලිලන්ති සිල්වා මහත්මියට දාන පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා තිබෙනවා. පින්වත්නි, එම සියලුම සම්‍යක් ප්‍රාර්ථනාවෝ එලෙසින්ම ඉෂ්ට වේවා, සමෘද්ධ වේවා කියන උතුම් පැතුමන් හිතේ දරාගෙන අපි මේ උතුම් ධර්ම දේශනාව සඳහා කාල වේලාව වෙන් කරගනිමු. අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ පဋාණ ධර්ම දේශනා මාලාවේ සහජාත ප්‍රත්‍ය පිළිබඳව තුන්වෙනි විසර්ජනා වාරය පිළිබඳව යමක් ඔයත්න්ට මතක් කරලා දෙන්නයි. පින්වත්නි, මේ අත්තු මතක් කරන්ට යෙදුනා මේ අපේ වෛද්‍යතුමියගේ පියතුමාණන් වහන්සේ සුජීවත්ව වාසය කරන කාලේ බොහොම මේ අභිධර්මයට ලැබි පුද්ගලයෙක් බව මතක් කරන්ට යෙදුනා. ඉතින් පුංචි කාලේ ඉඳලා මේ අම්මලා ඒ අභිධර්ම පන්තිවලට එකතු කරගෙන ගියපු ආදරණීය පියාණන් කෙනෙක්. ඒ පරමාර්ථ ධර්මයන් පිළිබඳව යම් අවබෝධයක් තිබිච්ච තාත්තා කෙනෙක්. ඒ නිසා මේ ඇත්තන්ට බොහොම වැදගත් පසුබිමක් තිබෙනවා තමන්ගේ ඒ දෙමව්පියෝ අතින් ලැබිච්ච ධර්ම දානමය ඒ ශක්තිය තමන්ට තිබෙනවා. ධර්ම ලාභය තිබෙනවා. දැන් එහෙමනම් එසේ දෙමව්පියෝ ඒ විදිහට දරුවන් පෝෂණය කරලා උත්සාහ කළ තියෙද්දී අපි උත්සාහ කරන්න ඕන දෙමව්පියන්ට පින් අනුමෝදන් කරනවා නම් මේ දෙමව්පියෝ බලාපොරොත්තු වෙච්ච කැමති වෙච්ච දෙයකින් පුණ්‍ය අනුමෝදනා කිරීම. ඒ විදිහට මේ මෑණියෝ අපිට සඳහන් කරන්නට යෙදුනේ, ස්වාමීනි, ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව තෝරා ගන්නට හේතුවත් අභිධර්මයට පිය කරපු අපේ පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු නිසයි කියන කාරණාව. ඉතින් ඒක ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවක් හැටියට අපි මතක් කරමින් එතුමාට මේ සියලුම පින් අත්වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන අපි අභිධර්මයේ ඉතාම ශ්‍රේෂ්ඨම ධර්ම කොට්ඨාසය වෙන පဋාණ දේශනාවක් අපි ඒ සඳහා යොදා ගන්නවා. පින්වත්නි, මේ සහජාත සහජාත කියන වචනේ ඇහෙනකොටම ජාත කියන වචනයෙන් තේරුම තමයි උපදින කියන එක. සහ කියන එකේ අදහස තමයි එක්ව, නැත්නම් එකට, එකටම කියන අදහස. එතකොට සහජාත කියන එකේ අදහස් තමයි එකට උපදින. පච්චයෝ කියන එකෙන් අදහස් කරනවා ප්‍රත්‍ය, නැත්නම් උපකාර ධර්මය. මොකද්ද? උපකාරක ධර්මය. එතකොට සහජාත පච්චයෝ කියන එකෙන් අදහස් වෙනවා එකට උපදින ධර්මයන්ගෙන් ඒ එකට උපදින අනෙකුත් ධර්මයන්ට ඇති කරන උපකාරය. දැන් උදාහරණයක් හැටියට අපි මෙහෙම ගමු. මෙන්න මෙතන මම දක්වනවා මේ සහජාත ප්‍රත්‍ය පිළිබඳව පොඩි උදාහරණයක්. අපි හිතමු හතර දෙනෙක් ඉන්නවා A B C D කියලා. මේ හතර දෙනාම වැටිලා ඉන්නේ කොහේ හරි තැනක. අපි හිතමු මඩක හරි කොහේ හරි තැනක වැටිලා ඉන්නේ. මේ වැටිලා ඉන්න හතර දෙනා මේ A කියන කෙනා මේ B-ට නැගිටීමට උපකාර කරනවා නම්, B කියන කෙනා C-ට නැගිටීමට උපකාර කරනවා නම්, C කියන කෙනා D-ට නැගිටීමට උපකාර කරනවා නම්, අඤ්ඤමඤ්ඤං ඔවුන් එකිනෙකාට අන්‍යමන්‍ය වශයෙන් නැන අන්‍යෝන්‍ය වශයෙන් නැගිටීම සඳහා ඉන්න ස්ථානයෙන් නැගී සිටීම සඳහා උපකාර කරගන්නවා. එතකොට මේගොල්ලෝ අපි හිතමුකෝ රවුමක් හැදිලා නැවත ඒ මේ ඩීගේ අතල්ලගෙන ඉන්නවා කියලා. එහෙනම් මොකද වෙන්නේ? මේගොල්ලෝ නැගිටිනකොට ඔක්කොම එකම විදියට එකම වෙලාවක නැගිටිනවා. එහෙනම් එකම වෙලාවක එකම විදියට නැගිටිනව නම් මේකේ අදහස තමයි මොකද්ද? මේ සියලු දෙනා එකිනෙකාට අන්‍යමඤ්ඤ වශයෙන් උපකාර කරගෙන නැගිටිනවා කියන්නේ. පැහැදිලිනේ? හරි. ඒ වගේම අපි හිතමු මෙන්න මේක අපිට මේ සහජාත ප්‍රත්‍ය පිළිබඳව දේශනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේගේ ඒ මූලික දේශනාවේ පဋාණේ ප්‍රත්‍ය විස්තර කරන නිද්දේශ පාළිහි ගාථා කීපයක් අපි දන්නවා. අපි ගාව තියෙන මේ පဋාණ ධර්ම වන්දනා පොතේ තිබෙනවා. චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ. චත්තාරෝ කන්දා අරූපිනෝ, අරූපී ස්කන්ධයෝ හතර දෙනා. මොනවද අරූපී ස්කන්ධයෝ හතර දෙනා? වේදනාව, සංඥාව, සංඛාරය, විඥාණය. අපි මෙහෙම කිව්වොත් වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. දැන් පුතා දන්නවද මේ විඤ්ඤාණ ස්කන්ධය කියන්නේ මොකද කියන්නේ? සිත විතරක් නෙමෙයි සිත් කියලා බහුවචනෙන් කියනවනේ. ස්කන්ධය කියන්නේ ගොඩකටනේ පුතේ. මොකද? ස්කන්ධය කියන්නේ එකකට නෙමෙයි ගොඩකට. දැන් සීනි ගොඩක් සීනි ස්කන්ධයක්. වැලි ගොඩක් වැලි ස්කන්ධයක්. එහෙනම් විඤ්ඤාණ කියන්නේ සිත් ගොඩකට.
සිත් කීයක් තියෙනවද වර්ග වශයෙන්? 89ක් තියෙනවා. පුතා දන්නවනේ නේ? ඉගෙනගෙන තියෙන්නේ. අහලා තියෙනවනේ. අහලා තිබුණාට මදි ඉගෙන ගන්න ඕනේ දැන්. තේරෙනවනේ? දැන් 100 එහෙම කරා නම් මොකද වෙන්නේ පුතා? මොනපුරා කොහොම කරන්න ඕනද නේද? එසා හොඳටම ඉගෙන ගන්න ඕනේ. දැන් 100 ලගේ කාලේ ඒගොල්ලෝ ඉගෙන ගත්තා නම් ඒක වැදගත් දෙයක් බව දැනගන්න ඕනේ પરම්පරාවෙන් හරි නේද? ඈ? එහෙනම් අපි දැනගන්න ඕනේ මේ සිත් සංඛ්‍යාව 89ක් තිබෙනවා. ඒ අතර තිබෙනවා කාමාවචර සිත් තිබෙනවා, රූපාවචර සිත් තිබෙනවා, අරූපාවචර සිත් තියෙනවා, ලෝකෝත්තර සිත් තියෙනවා නේද? ඈ? කුසල සිත් තියෙනවා, අකුසල සිත් තියෙනවා, අහේතුක සිත් තියෙනවා, විපාක සිත් තියෙනවා, ක්‍රියා සිත් තියෙනවා. මේ ආදි වශයෙන් බොහෝ බොහෝ වර්ග ප්‍රභේද එහි තිබෙනවා. එතකොට මේ සිත් ගොඩකට සිත් රසකට කියනවා විඥානස් ඛණ්ඩය කියලා කියනවා. ඒ කියන්නේ මොන්න සිත් ටික තිබුණත් ඒක ඇතුළත් වෙන්නේ මොකටද? විඥානස් ඛණ්ඩයට. ඊළඟට ඒ සිත ඇතුළේ තියෙනවා වේදනාව කියලා චෛතසිකයක්. මොකද්ද? අරමුණු රසය විඳ ගන්නා ස්වභාවය. ආරම්මන රසය විඳ ගන්නා ස්වභාවය. ඕනම අරමුණක රසයක් තිබෙනවා. මොකක්ද තියෙන්නේ? ඕනම අරමුණක රසයක් තිබෙනවා. දැන් ඔබට මාව පේනවද? පේනවනේ. අන්ධ වෙලා එහෙම නැහැ, පේනවනේ. හා, එහෙනම් මාව පේනව නම් ඔබට ඇසට අරමුණු වෙලා තියෙන්නේ කවුද? වර්ණ රූපේ. හරියටම හරි. මොකද දැන් මම හිතුවා කියයි කියලා පැනපු ගමන් අරියදසන ස්වාමීන් වහන්සේ තමයි අරමුණු උනේ කියලා. නෑ, අරියදසන ස්වාමීන් වහන්සේ නෙමෙයි අරමුණු උනේ, වර්ණ රූපයයි අරමුණු උනේ. මේ වර්ණ රූපේ තිබෙනව මොකක්ද? රසයක් තිබෙනවා. මොකක් තිබෙන්නේ? රසයක් තියෙනවා. මේ රසය කියලා කියන්නේ මේ දිවෙන් දැනෙන රසය නෙමෙයි, ආරම්මන රසයක් තියෙනවා. තේරෙනවනේ? එතකොට ආරම්මන රසය විඳ ගන්නා ස්වභාවය, ඒ රසය හොඳ එකක් නම් සැපයි, ඒ රසය නරක එකක් නම් දුකයි, ඒ රසය හොඳත් නැහැ නරකත් නැත්නම් මැදහත්. එතකොට ඒ අනුව මොකද වෙන්නේ? සැප වේදනාවක්, මේ වේදනාවේ දුක් වේදනාවක්, අදුක්කම සුඛ හේවත් උපේක්ඛා වේදනාවක් එන්න පුළුවන් වේදනාව. හරි. ඊළඟට සංඥාව, අරමුණ, අරමුණේ ස්වභාවය හඳුන ගන්නා ගතිය, ආරම්මන ස්වභාවය ගන්නා ගතිය. තේරෙනවනේ? මේක මොකක්ද කියලා පොඩි හැඩයක් ගන්න ගතිය. අන්නේ හැඩය, ආරම්මන ස්වභාවය හඳුනා ගන්නා ගතියට කියන සංඥාව කියලා. එතකොට ඕනෑම ආරම්මණයක සංඥාවක් තිබෙනවා. දැන් අපි දන්නවා නෙළුම් මලේ තියෙන සංඥාව නෙමෙයි ඕලු මලේ තියෙන්නේ. ඒක සංඥාව වෙනස්. අපි දැක්ක ගමන් මේ දෙක අතර ඩිෆරන්ස් එකක් අපිට තේරෙනවා. තේරෙනවනේ? ස්ත්‍රියගේ තියෙන සංඥාව නෙමෙයි පුරුෂයාගේ තියෙන සංඥාව. ඒකිනකට වෙනස්. ඊළඟට අපි දුමෙම කඩදාසිය ගත්ත කියලා හිතන්න. මේ කඩදාසියේ ලියපු නැති සංඥාව, ලියපු නැති පැත්තේ සංඥාව නෙමෙයි ලියපු ඇති පැත්තේ සංඥාව. ඒ දෙක අතර වෙනසක් තියෙනවා. තේරෙනනේ? අන්න ඒ වගේ ආරම්මණේ හඳුනා ගන්නා ස්වභාවයක් තියෙන එකට කියන සංඥාව කියලා. ඉතින් එක හිතක තියෙන්නේ එක සංඥාවයි. සිත් ගොඩක සංඥා ගොඩයි. සංඥා ගොඩට කියන සංඥා ස්කන්ධය කියලා කියනවා. ඒ වගේම සංඛාර. දැන් අපි දන්න මේ බලන්න. චෛතසික කීයක් තියෙනවද ඔක්කොම? 52යි. තේරෙනනේ? 52ක් තියෙනවා. චේතෝ යුත්ත ද්විපඤ්ඤාස 52යි. ධම්මා චේතසික මත. ඒවට කියනවා චෛතසිකයෝ කියලා. එතකොට මෙන්න මේ චෛතසිකයන් අතරින් වේදනාව එක ස්කන්ධයකට ගියා. සංඥාව සංඥා ස්කන්ධයට ගියා. එහෙනම් ස්කන්ධ දෙකකට ගියා, වේදනා චෛතසිකයයි සංඥා චෛතසිකයයි. ඉතුරු චෛතසික 50. 52න් කීයක් ගියාද? දෙකක් ගියා ස්කන්ධ දෙකකට, තව ඉතුරුයි 50ක්. මෙන්න මේ 50ම එකට දාලා ඒකට කිව්ව මොකද්ද? සංඛාර ස්කන්ධය කියලා කිව්වා. ඒකේ මූලිකය වෙනවා, ඒකේ ප්‍රධානියා වෙනවා කවුද? චේතනාව. එසා අපි කියන චේතනාහම් භික්කවේ කම්මං. කම්මයට කර්මයට කියන සංඛාර කියලා නේ. එහෙනම් දැන් තේරුම් ගන්න, කර්මය නෙන්නම් සංස්කාරය කියනවා, චේතනාව මේ අතර ප්‍රධානියා ප්‍රමුඛයා වෙච්ච නිසා ඒකට කියන මොකද්ද? චේතනාව ප්‍රමුඛ වූ චෛතසික 50ට කියන ලස්සන නමක් සංඛාර. ඒකට කියන සංඛාර ස්කන්ධය කියලා. ඒ සංඛාර ගොඩ. පැහැදිලිදම? එහෙනම් දැන් මේ ටික ඔක්කොම එකතු කරගත්තාම අපි කියනවා මොකද්ද? අරූපී ස්කන්ධ හතර කියලා කියනවා. එහෙම නැත්නම් ඒකට තව නමක් කියනවා, නාම ස්කන්ධ හතර. මොකද කියන්නේ? නාම ස්කන්ධ. ඇයි නාම වලට අරූපී කිව්වේ? ආ, රූප නොවන නිසා. ආ, රූපී කියන්නේ රූප නොවන නිසා. හරිනේ. දැන් නාමය රූපේ නෙමෙයිනේ. අම්මා තාත්තා නෙමෙයිනේ නේ. තාත්තා කියන කාටද? තාත්තට. අම්මා කියන කාටද? අම්මට. අම්මා තාත්තා නෙමෙයිනේ. ඒ නිසා මොකද කියන්නේ? දැන් අර රූපය අනිකක්, නාමය අනිකක්. නාමය කියන්නේ රූපය නොවන නිසා කිව්වා අරූපී ධර්ම කියලා. හරිනේ.
හොඳයි. දැන් පින්වත්නි මේකේ අරූපී ස්කන්ධය හතර දෙනා එකට ඉන්නවා. කොහොම දෙකට ඉන්නේ? හරියට නිකන් තේ එකක තිබෙන සීනි, වතුරයි, කිරි, කහටයි වගේ. ඒගොල්ලෝ වෙන වෙනමද ඉන්නේ? නෑ, මිශ්‍ර වෙලා ඉන්නේ. ඒ තේ එකේ සීනි තියෙන දෙන හොයන්න පුළුවන්ද? බෑ. ඇයි? අර මිශ්‍රණයේ ඇතුලේ කලවම් වෙලා තියෙන්නේ. ඒ ඇතුලේ කහට තියෙන දෙන හොයන්න පුළුවන්ද වෙන් කළා? බෑ. දැන් මේක ඉදින් මට වෙන කරන්න දෙයක් නැති නිසා මම මේක රවුම් හතරකින් ගැහුවා. දැන් මේ රවුම් හතරක් ගන්න තු ඔයාලට පෙන්වන්න බෑනේ. ඔක්කොම එකට කලවම් වුණා නම් පෙන්වන්නේ කොහොමද? ආන්න ඒ නිසා මොකද ඉන්නේ? හඳුන්වා දීම පිණිස මේ සටහනක් ගත්තට දැන් ඕගොල්ලෝ බැරි වෙලාවත් හිතන්න එපා. හා, සිත ඇතුලේ වේදනාව කියන නිල් පාට රවුමක්, සිත ඇතුලේ සංකාරය කියන රතු පාට රවුමක් වෙනම තියෙන්නේ. ඇයි හාමුදුරුවෝ පෙන්වලා තියෙන්නේ මෙහෙමනේ නේද? අපි ඉතින් ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වනම් එහෙම තමයි දරාගන්න. ඒ අතින් හරි හොඳයි කට්ටිය නේද? හැබැයි මේ හරි එක ගන්න දක්ෂ නැහැ. දැන් මම ඔයාලට තේකේ උපමාව අරගෙන කිව්වා මේ ඔක්කොම එකට කලවම් වෙලා තියෙන්නේ. වෙනම හොයන්න බෑ. සම්ප්‍රයුක්තයිනේ නේද? සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය කියන බණ මට මතකයිද? මතක නැහැ. මතකද අමර? චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං. දැන් මමනේ කියන්නේ සම්පයුත්ත පච්චයේන පච්චයෝ. ඕක තමයි කියවද්දි හොඳට ගන්න ඕනේ. මේ ස්වාමින් වහන්සේ කියන්නේ උපමා මොකටද මේවා තේරුම් ගැනීම. මේ බලන්න, චත්තාරෝ කන්දා අරූපිනෝ, අරූපී ස්කන්ධය හතර දෙනා, වේදනා සංඥා සංකාර විඥාන, අඤ්ඤ මඤ්ඤං සම්ප්‍රයුත්ත එකට යෙදිච්ච සම්ප්‍රයුත්ත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා තියෙනවා. මේවා ඉතින් කියනකොට මොකද වෙන්නේ? හිත ඇතුලේ මතක් කරගන්න ඕනේ. චත්තාරෝ කන්දා මේ කටින් කියවෙන්නේ අරක. හිත ඇතුලේ වැඩ කරන්නේ මොකද්ද? හිත ඇතුළේ වැඩ කරන්නේ අන්න අර තේකේ උපමාව වගේ මේ වේදනාව සංඥාව සංකාරයේ විඥානයේ තේකක වතුරයි කිරි කහටයි සීනි වගේ ඔක්කොම මිශ්‍ර වෙලා තියෙන වෙන් කරන්න බෑ කියලා. එතකොට තමයි නුවණ වැඩෙන්නේ. නිකන් ඔක ගිරව කිව්වා වගේනේ, කිව්වට වැඩක් නෑ. එහෙම හරි කටපාඩම් වෙනකන් කියන එක හොඳයි. හැබැයි හැමදාම බබා වගේ ඉන්න සුදුසු නෑ. හැමදාම මොන්ටිසෝරි මානසිකත්වයෙන් ඉන්න සුදුසු නෑ. විශ්වවිද්‍යාලයට යන්න ඕනේ. තේරුණා නේද? හා. එනං වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ හතර දෙනා එකට කලවම් වෙලා මිශ්‍ර වෙලා මොකද්ද කියන්නේ? චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤ මඤ්ඤං සහජාත පච්චේන පච්චෝ. ඒ කියන්නේ මයි පුතේ, මේ බලන්න, වේදනාව ඉපදුනොත්, වේදනාව උඩට ආවොත්, වේදනාව ඇති වුනොත් සංඥාව ඇති වෙනවද නැති වෙනවද? සංඥාවත් ඇති වෙනවා. ඇයි? මම කියන හතර දෙනාම අත්තල්ලගෙන ඉන්නකොට එක්කෙනෙක් නැගිට්ටොත් හතර දෙනාම ගැට ගහලා තියෙනවා නම් ඕක තව උපමාව ගන්නකෝ. අපි හිතමු හරක් දෙන්නේ ගැට ගහලා තියෙනවා එකම විය ගහකින් කරත් එක ගැට ගහලා තියෙනවා. කළු ගොනාට ගැහුවොත් සුදු ගොනා ඉබේමයි යන්නේ. ඇයි? මේ දෙන්නා එකට ගැට ගහලානේ තියෙන්නේ. මෙයාට ගැහුවාම අරයා දුවනකොට මෙයාටත් ඉබේම දිව වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ස්කන්ධ හතරෙන් වේදනාව විතරක් උඩට නැග්ගා සංඥාව පස්සේ එනවා කියලා කතාවක් නැහැ. සහජාතයි. වේදනාව උපදිනවා නම් සංඥාවත් ඉපදිනවා. අහල තියෙනවද අර චිත්තචෛසිකයන් ගැන කියන මොකද? ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා කියලානේ. ඒකුප්පාද එකටමයි උපදින්නේ. එකටමයි උපදින්නේ. ඉතින් ඒක එතන කියන ඒකුප්පාද කියලා. මෙතන කියන සහජාත කියලා. වචන දෙකම එකයි. ඒකුප්පාද එකට උපදිනවා, සහජාතයි එකට උපදිනවා. අය වෙනසක් නැහැ. එතෙන්දී ඒකුප්පාද කියන එක තේරෙනවා, සහජාත කියන එක තේරෙන්නේ කට්ටියට. හැබැයි කොච්චර ලස්සන වචනද සහජාත එකට උපදිනවා. ජාත කියන්නේ මොකද්ද? මෙයාගේ ජාතකය හරි නැහැ කියලා අපි කියන්නේ නේ. ජාත කියන්නේ මොකද්ද? උපදිනවා කියන එකනේ. දැන් අපි බයිනකොට කියනෝනේ මෙයාගේ ජාතකය හරි නැහැ කියලා. හැබැයි ජාත කියන්නේ උපදිනවා කියන එක. ඒක තේරුම් ගන්න හරිම පහසුයි මේ වචන දැනගෙන හිටියා. චත්තාරෝ මහා භූත අඤ්ඤ මඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ. හරිද? දැන් මට කියන බලන්න මේ කඩදාසිය ඔබ මෙහෙම අල්ලනකොට, එහෙම නැත්නම් මෙන්න මේ පුටුව මෙහෙම අල්ලනකොට ඔබට දැනෙන්නේ පටවිද ආපෝද තේජෝද වායෝද? දැනෙන්නේ පටවි. මේකේ තියෙන්නේ හතරම තියෙනවා. හතරම එකට තියෙනවා. තේරෙනනේ? දැන් අපිට කියන්න පුළුවන් පටවි ඉපදුනා ඒකේ තේජෝ නැහැ කියලා. නෑ, පටවි තිබෙනවා නම් ආපෝ නොමිලෙම හම්බ වෙලා, ආපෝ නොමිලෙම හම්බ වෙලා, තේජෝ නොමිලෙම හම්බ වෙලා, වායෝ නොමිලෙම හම්බෙලා එකටමයි උපදින්නේ. එහෙනම් යම් තැනක පටවිය ඉපදුනා නම් ආපෝ තේජෝ වායෝ උපදින්නේ ඉබේටමයි එකටමයි සහ ජාතයි. එහෙනම් තේරෙනව නේද? හරි. එහෙනම් දීර්ඝ කාලයක් ගන්න අවශ්‍ය නැහැ මේ ඇත්තන්ට මේක හොඳට වැටහෙන නිසා. ඊළඟ ගාථාව විස්තර කරන ඔක්කන්තික්ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහ ජාත පච්චේන පච්චයෝ. ඔක්කන්තික්ඛනේ කියන්නේ ප්‍රතිසන්ධික්ෂණය.
මොකද ප්‍රතිසන්ධික්ෂණය. ප්‍රතිසන්ධික්ෂණය කියන එක කාට කොයි විදියට උපදින්න පුළුවන්ද? ප්‍රතිසන්ධික්ෂණය අවස්ථා කීපයක උපදින්න පුළුවන්. එකක් තමයි පංචවෝකාර භවික සත්වයින්ට. මොකද පංචවෝකාර භවික? මේ බය වෙන්න එපා මේ වචනවලට. වෝකාර පහක්, උපාදානස්කන්ධ පහක් තියෙන සත්වයෝ. කවුද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහම තියෙන සත්වයෝ. මහත්තයා අපිට කියක් තියෙනවද? පහම තියෙනවා. මනුස්සෙන්ට තියෙනවා මොකද? රූප තියෙනවා, වේදනා තියෙනවා, සංඥාත තියෙනවා, සංකාර තියෙනවා, විඥාන තියෙනවා. ඒ කියන්නේ හිතයි කයයි කියලා දෙකක් තියෙන සත්වයෝය. සමහර සත්වයින්ට හිත ඇත, කය නැත. නේ? සිත මිස කය නැති බඹලොව සතරකි. අරූපාවචර බඹලොව හතර. අරූපාවචර බ්‍රහ්මලෝක හතර. දැන් සමහර දේශකයෝ කියනෝනේ මොකද්ද? පින්වත්නි, අරූපාවචර බ්‍රහ්මලෝකේ සියුම් රූපයක් තියෙනවලු. තේරෙනනේ? ඒක හොඳයි අවුරුදු උත්සවයක හොඳම බොරුවට. හොඳම බොරුවට තෝරන්න. ඇයි? අරූප කියනකොටම රූප නැහැ කියන එකනේ කියන්නේ. තේරෙනනේ? දැන් ලෝක ප්‍රසිද්ධ මැයි දිනේදී ඇත්තේ මොන මාසයේද කියලා කිව්වහම අපි කියනවා අප්‍රේල් මාසය කියලා. නෑ, මැයි දිනේදී නෙමෙයි, මැයි මාසෙනේ. අරූප කියනකොට රූපයක් නැහැ නේ. එතකොට කවුරු හරි කියනවා නම් අරූපාවචර සියුම් රූපයක් තියෙනවා කියනවනේ. ඒක හොඳම බොරුව. ඔන්න අලුත් අලුත් අවුරුදු උත්සව වලට ජන ක්‍රීඩා වලට ගන්න පුළුවන් හොඳම බොරුව. මොකද අරූපාවචරේ රූපයක් ඇත. එහෙම බණ කියන කට්ටිය ගෙනල්ලා අන්න අරගේ තෝරන්න ඕන. අරූපාවචරේ රූපයක් ඇත. ඇයිද සමහර අය කියන පින්වත්නි, එක්තරා ස්වාමීන් වහන්සේ නම කුතුම් වූ සමාධියෙන් ඉන්නකොට අරූපාවචර බ්‍රහ්මයේ දැක්කලු, එයාට රූපයක් තියෙනවලු. එතන මේ අරූපාවචර බ්‍රහ්මයෙන් නෙමෙයි දැකලා ඇත්තේ සමහරවිට මල පෙරේතෙක් වගේ එකෙක්. ඇයි? දැන් ප්‍රේතයෝ කුම්භහණ්ඩේවන්ට නැඟක් තියෙන්නේ නේද? සතර අපායක සත්වෙන් නැඟක් තියෙනවද? තියෙනවා. ඇයි? සතර අපායක සත්ත්ව තිරිසන්, ප්‍රේත, අසුර, නිරය ඔක්කොටම තියෙන මොනවද? ඇඟක් තියෙනවා. සිතක් තියෙනවද? සිතක් තියෙනවා. එහෙනම් මොකද? ඒගොල්ල පංචවෝකාරික පංචවෝකාරිකයි. පංචවෝකාර භවිකයි. ඒ වෝකාර කියන උපාදානස්කන්ධ පහම තියෙනවා. සමහර අයට උපාදානස්කන්ධ හතරයි තියෙන්නේ. කය නැහැ. එතකොට අරූපාවචර බ්‍රහ්මිය කවුද? ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤා, නාසඤ්ඤායතන සත්වයෝ. තව අයට තියෙනවා දැන් රූපාවචර බ්‍රහ්මලෝක 16 එකක තියෙනවා අසඤ්ඤ සත්ත කියලා. අසඤ්ඤ කියන්නේ සංඥාව නැහැ. සංඥාව නැහැ කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් වෙන සංඥාව නැත්නම්. සබ්බචිත්ත සාධාරණ කියන්නේ හැම හිතකම තිබිය යුතුයිනේ. ඇති හැම හිතකම තියෙන්න ඕන නම් ඒක නැත්නම් හිතක් නැහැනේ. ඒ වචන වලින් තේරුම් ගන්නකෝ. ඒ කියන්නේ සංඥාව නැත්නම් වේදනාවක් නැහැ, හිතක් නැහැ, සංකාරයක් නැහැ, මොකක්වත් නැහැ. එහෙනම් හිත නැහැ. ඒගොල්ලෝ මහා කල්ප 500ක් ඇඟ විතරයි තියෙන්නේ. පිළිමයක් වාගේ හොයි ඉන්නෝ. බානකොනේ ඒ වගේ තැනක ඉපදුනොත් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේලා කෝටියක් පහළ වෙලා ගියත් මහා කල්ප 500ක් යනකම් බණක් ඇහෙන්නේ නැහැ. තේරණේ? දුෂ්ටක්ෂණ වලින් එකක්. අෂ්ට දුෂ්ටක්ෂණ වලින් එකක්. තේරෙනවද කියන එක? ඉතින් හරි මේ භයානක තැන් ඉවුවා නේ. වැටුනොත් ඉවරයි. හොඳයි. ඒක නිකන් වැටෙන්නේ නැහැ. ඒගොල්ලෝ වට ගන්න ඕන කොහොමද? ඈ රූපාවචර බ්‍රහ්ම ලෝක වලට, ඒ කියන්නේ රූපාවචර ධාන වඩලා 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 අන්තිමට මොකද කරන්න ඕන? ඈ සංඥා විරාග භාවනාව කරන්න ඕන. සංඥා විරාග භාවනාව කරනවා. අබුද්ධෝත්පාද කාලවල ගොඩක් අය කරන්නේ ওই භාවනා. ඒව කරලි ඉවරලා එතෙන්ට යනවා. ගිහිල්ලා ඉපදුනාට පස්සේ දන්නේ ආයි රිවර්ස් එකට එන්න බෑ. ඇයි? ඒ භාවනාව නිකාන්තියට ඇල්ලිලා, ධාන නිකාන්තිය තණ්හාවට ඇල්ලිලා. එතනින් මිදෙන්න බෑ. හරි. දැන් ඔක්කන් තික්කනේ මම කිව්වා මොකද්ද? සමහරුන්ට උපදිනවා රූපාවචර බ්‍රහ්මලෝකවල, සමහර උපදිනවා අරූපාවචර බ්‍රහ්මලෝකවල, සමහර උපදිනවා කාමාවචර දිව්‍ය ලෝකවල, මනුෂ්‍ය ලෝකවල, තිරිසන් ආදී අපායවල වල. දැන් 11 කාමසුගති තියෙන මොකද්ද? කාමසුගති 7යි, අනිත් ටික කාම දුගති 4යි. ඔක්කොම 11ක් තියෙනවා. ඒ කාම ලෝක, රූප ලෝක 16ක් තියෙනවා. එයින් එකක් අයින් කරනවා අසඤ්ඤ සත්වය. අර 15ෙම තියෙන මොනවද? පංච උපාදානස්කන්ධයක් තියෙනවා. එතකොට පංචවෝකාර භවික කියනකොට සතර අපායික සත්වයෝ, මනුස්ස ලෝකේ සත්වයෝ, දිව්‍ය ලෝක 6ේ සත්වයෝ, රූපාවචර බ්‍රහ්ම ලෝක 16න් 15ක සත්වයෝ, අසඤ්ඤ සත්වය හැර. හරිනේ? අන්නේ පංචවෝකාර භවික සත්වයන්ගේ ඔක්කන්තික්ඛණේ කියන්නේ උපදින වෙලාවේ ප්‍රතිසන්ධික්ෂණයේදී නාම රූපං, නාමය සහ රූපය අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ. මේ අහන්නක පුතා, ඔබට සිත් තියෙනෝනේ 89ක්. ඒ 89න් මෙතන උපදිනව දෙකක්, මෙතන උපදිනව දෙකක්, මෙහෙ උපදිනව දෙකක්, දිවේ උපදිනව දෙකක්, කයේ උපදිනව දෙකක්. දැන් කියන බලන්න,
චක්කු විඤ්ඤාණ දෙකයි, සෝත විඤ්ඤාණ දෙකයි, ඝාන විඤ්ඤාණ දෙකයි, කාය විඤ්ඤාණ දෙක, ජීවහා විඤ්ඤාණ දෙකයි, කාය විඤ්ඤාණ දෙකයි. මොනවද? ද්වි පංච විඤ්ඤාණය. චක්කු විඤ්ඤාණ දෙක මොනවද? චක්කු විඤ්ඤාණ දෙක තමයි මොනවද? අහේතුක කුසල විපාකයි අකුසල විපාකයි. තේරෙනනේ? බුදු පිළිමයක් දැක්කහම ඇහි හටගන්නේ කුසල විපාකයිද? අසූචි ගොඩක් දැක්කහම ඇහි උපදින්නේ අකුසල විපාක චක්කු විඤ්ඤාණ. කනෙත් ඔහොමයි. හොඳ සද්දයට කුසල විපාක, නරක සද්දයට බයිනවනම්, කවුරු හරි බයින එකක් ඇහෙනවනම් අකුසල විපාක. දැන් එහෙම තේරෙනවද? ඔය වගේ දෙක බැගින් පහක්, ද්වි පංච දෙක බැගින් පහක්, ද්වි පංච විඤ්ඤාණය හටගන්නවා. මේ ද්විපංච විඤ්ඤාණය, මේ ද්විපංච විඤ්ඤාණය හැර සිත් උපදින තව තැනක් තියෙනවා. කොයිද? ඒ තමයි හදේ වත්තු ප්‍රසාද රූපය. චක්කු වත්තු, සෝත වත්තු, ගාන වත්තු, ජීවහා වත්තු, කාය වත්තු, හදේ වත්තු. හදේ වත්තුයේ 79ක් හටගන්නවා. වත්තු දැන් කීයක් තියෙනවද? වත්තු කීයක් තියෙනවද? වත්තු වත්තු කීයක් තියෙනවද? වත්තු 6යි. චක්කු වත්තු, සෝත වත්තු, ගාන වත්තු, ජීවහා වත්තු, කාය වත්තු, හදේ වත්තු. තේරෙනනේ? මේ ජීවිතේ ඔය දරුවාගේ පළවෙනි හිත මේ අම්මනේ නේ. අම්මාගේ කුසේ ඉපදුනානේ. ඒකට කියනවා මොකද්ද? ප්‍රතිසන්දි විඥානේ. දැන් අම්මා තමයි කියන්නේ ප්‍රතිසන්දි විඥානේ. මොකද්ද ප්‍රතිසන්දි? නැවත සන්දි වුණා. අතන චුත වුණා, නැවත සන්දි වුණා. ප්‍රතිසන්දි විඥානේ. ප්‍රතිසන්දි විඥානය හටගත්තේ මොන වත්තුවේද? චක්කු වත්තුවේද, සෝත වත්තුවේද, ගාන වත්තුවේද, ජීවා වත්තුවේද, කාය වත්තුවේද, හදේ වත්තුවේද? හදේ වත්තුවේ. හදේ වත්තුව කොයිලා කොහෙද තියෙන්නේ? හදේ වත්තුව හැදිලා තියෙන්නේ. එන මෙතන හදේ වත්තුවේ දැන් හැදිලාද? නැ ඈ. බබා උපදින, බබා උපදින පළවෙනි හිත, පළවෙනි හිත උපදින කොට හાર્ට් එකක් හැදිලා නැහැ නේ. කොහෙද එනන් ඉපදුනේ? දැන් මං අහන්නේ ප්‍රතිසන්දි විඥානයේ කෙන හිත උපදින්න වත්තුව මොකද්ද? දැන් චක්කු විඥානයේට වත්තු චක්කු වත්තු, සෝත විඥානයේට සෝත වත්තු. දැන් මං අහන ප්‍රශ්නය, ප්‍රතිසන්දි විඥානයේට වත්තුව කවරක්ද? නෑ, කාය ප්‍රසාදී උපදින්නේ කාය විඥානනේ අම්මා. ඒ චුති කියන්නේ සිතක්නේ. ඕ මතක තියාගන්න, ඒ වෙලාවෙම පහළ වෙනවා, ඒ වෙලාවෙම පහළ වෙනවා පෙරපසු නොවි. මොකද්ද? ඒ දරුවාගේ පළවෙනි රූප කලාප 30. අන්න ඒක ඇතුලේ තියෙනව මොකද්ද? වත්තු ප්‍රසාද රූපය. එහෙනම් චක්කු විඥානේ, සෝරි, ප්‍රතිසන්දි විඥානය කියන එක කර්මය නිසා විපාකයක් එනවා. ඒ කර්මයක විපාකයක්. මෙතන කර්මජ රූපයක්. හරිනේ? කර්මයක විපාකයක් ප්‍රතිසන්දි විඥාණය. ඒ පහළ වෙන රූපය කර්මජ ප්‍රත්‍යයෙන් උපදින කර්මජ රූපයක්. කටත්තාච රූපං කියලා කියන්නේ කර්මජ රූපයක්. බලන්න ඔය දෙකම එන්නේ කොහොමද? පෙර පසු නොවි එකට එන්න ඕන. නැත්නම් නැන්න මේ සත්වයාගේ පළවෙනි හිත උපදින්න තැනක් නැහැ. දැන් සමහර අය කියනවා ස්වාමීන් වහන්සේ අම්මගේ හાર્ට් එකේ ලුහට ගන්න. එතකොට ළමයා උපදিলা තියෙන අම්මගේ හાર્ට් එකේ, බබා මේ ගර්භාෂේ නෙවෙයි. දැන් අම්මගේ හાર્ට් එකේ දරුවෝ උපදිනවද? නෑ. මව් කුස ඇතුලේ දරුවාගේ පළවෙනි රූපය වෙච්ච ප්‍රතිසන්දි විඥානය, පළවෙනි හිත වෙච්ච ප්‍රතිසන්දි විඥානේ පළවෙනි රූපය වන එයත් එක්කම එකට සහජාතව පහළ වෙනව. මොනවද? සහජාතව පහළ වෙනව රූප කලාප 30ක්. ඒ රූප කලාප 30ේ භාව දසක, වත් කාය දසක, භාව දසක, වත්තු දසකවල වත්තු දසක කලාපයේ තිබෙනව මොකද්ද? ඈ, හදේ වත්තු ප්‍රසාද රූපේ. එහෙනම් හදේ වත්තු ප්‍රසාද රූපේ ඇති වුනේ මොන වෙලාවේද? ප්‍රතිසන්දි විඥානේ පහළ වෙන වෙලාවේ. දැන් බලන්න, කවුරු හරි ඔබ ඔබ කොච්චර අභිධර්මයේ ඉගෙන ගත්තත් කොහෙදි හරි ඇහුවොත් එහෙම දරුවාගේ පළවෙනි හිතවන ප්‍රතිසන්දි විඥානේ පහළ වුනේ මොන තැනකද කියලා ඇහුවොත් ඉතින් බය කරලා ඔයගොල්ලන්ට උත්තර දෙන්න බෑනේ. අන්න ඒක හිතා ගන්න ඕන. මොකද්ද? පဋාණ ඉගෙනගෙන තියෙන්න ඕන. පဋාණ ඉගෙන ගන්නකොට මෙතන කියලා කියනවා, ඔක්칸තික්ඛනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ. සහජාතයි, එකටම උපදිනවා. දැන් බලන්න මෙන්න මේ රූප සරණ බලන්න. නිල් පාට ලොකු රවුම මොකද්ද? ප්‍රතිසන්දි විඥාණය. කාය දසක කලාපය, වත්තු දසක කලාපය, භාව දසක කලාපය කියලා රූප 30ක් හට ගන්නවා. දැන් ඕගොල්ලෝ මේ දසක කලාප මොනවද කියලා දන්නේ නැති නිසා මෙන්න මං කියලා දෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා කියා තියෙනවද? අටක් තියෙනවා. මේකට කියන සුද්ධාශ්‍රකය කියලා. නේනම් අවිනිභෝග අට කියන්නේ වෙන් කරන්න බෑ. විනිභෝග නෑ, අවිනිභෝග අට කියලා කියනවා. ඒකට මේ රූපවල පණ ගතිය පවතින ගතියක් තියෙනවා. ඒකට කියන ජීවිතේන්ද්‍රිය රූපය කියලා. ඊළඟට ඒකට තව එකතු වෙනවා. මොකද්ද?
කාය ප්‍රසාද රූපේ 10 වෙනි තැන තියෙන්නේ කාය ප්‍රසාද රූපේ නිසා කාය දසක කලාපය 10 වෙනි තැන තියෙන්නේ කාය කාය ප්‍රසාද රූපේ කාය දසක කලාපය ඔය විදියටම අම්මා වත්තු දසක කලාපය කියලා එකක් එනවා මේ වත්තු දසක කලාපේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා මන්ටික වේගින් කියන්නේ මේව දන්නෝ දැන් අපි අට්ටිය මම්ම කියලා අහලා අහලා දැන් පත්තියන් වෙලා තියෙන්නේ නේද ඔව් හැමදාම කියනෝනේ මේක ගිරවාට වගේ කටපාඩම් වෙනකම් මම මේක කියනවා අතාරින්නේ මාත් හරිද අපේ ලංකාවේ මිනිස්සු මේක අරගෙන මේක පත්තියම් කරගෙන මේකෙන් නිවන් දකින්නකම් කියනවා හරි දැන් මිනිසුන්ට හරි පාඩම් අම්මා මේවා නේ හරි දැන් ලාභයක් තියෙන දැන් කොහේ හරි තැනක අහනකොට ඉස්සර සුද්දාස්ඨකය කියන්නේ ඒකෙන් පස්සේ මූණ නිකන් සුද්දාස්ඨකේ වාගේ වෙනවා හරි දැන් එහෙම නෙමෙයි හරි ලස්සනට මේවා කියනවා කටහැරලා කියනවා අම්මලා එතකොට මේ සුද්දාස්ඨකය අවිනිභෝගාට ඊට පස්සේ ජීවිතේන්ද්‍රී රූපේ කොහොම නම් වෙන තැනට තියෙනවනේ මොකද දැන් මේක ජීවිත බවක් නැහැනේ ජීවි බවක් නැහැනේ ඊට පස්සේ වත්තු ප්‍රසාද රූපේ 10 වෙනි තැනට තියෙන නිසා මේකට කියනවා වත්තු දසක කලාපය. මෙන්න මේ රූප කලාපේ හොඳට මතක තියාගන්න. මේකේ අන්තිමට තියෙනවා වත්තු ප්‍රසාද රූපේ. හොඳේ වත්තු ප්‍රසාද රූපේ තියෙන. ඒක නිසා හොඳට මතක තියාගන්න. ඊළඟ එක භාව දසක කලාපය. මේ භාව දසක කලාපේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අට එහෙම්ම තියෙනවා. ඒවට කියන සුද්දාස්ඨකය කියලා. සුද්දාස්ඨකයට අමතරව ජීවිතේන්ද්‍රියෙහිවත් පණ ගතිය තියෙන රූපේ තියෙනවා. ඊළඟට මොකද එන්නේ? ඉතීන්ද්‍රිය රූපේ හෝ පුරුෂේන්ද්‍රිය රූපේ මේකේ තියෙනවා භාව රූපය මේ දෙකම එකට පවතින්නේ නැහැ සත්වයේ තියෙන්නේ එක්කෙනෙක්ගේ එකයි ඉත්ත්‍ේන්ද්‍රිය රූපේ තියෙනවා නම් එයා ස්ත්‍රියක් වෙනවා පුරුෂේන්ද්‍රිය රූපේ තියෙනවා නම් එයා පුරුෂයෙක් වෙනවා තේරුණානේ දැන් ඔය සමහර අය කියනවා මොකද්ද පින්වත්නි ස්ත්‍රියක් බවට පත් වෙන්නේ මොකක් නිසාද පාප කර්මයක් නිසා කියලා කියනෝ නේද එතකොට අපේ ලංකාවේ ඉන්න කිසියම් මිනිස්සෙකුට පොඩ්ඩක් හරි නුවණක් නැහැ මරණාසන්න මොහොතේ මරණාසන්න චිත්ත වීතියේ අවසන් ජවන් පහට චුතියට කලින් තියෙන ජවන් පහට අකුසලයක් අරමුණු වුණොතින් එයා වැටෙන්නේ දුගතියට. ඒ කියන්නේ තිරිසන් പ്രേත අසුර නිරේ. දැන් ඔයගොල්ලෝ තිරිසන්ද? ඔයගොල්ලෝ പ്രേතයෝද? ස්ත්‍රීන් කියන්නේ പ്രേත කොටාසේද? ඈ? නැහනේ. ස්ත්‍රිය කියලා කියන්නේ මනුස්ස ලෝකෙ ඉපදුණු කෙනෙක් සුගතියේ. එහෙනම් හොඳට මතක තියාගන්න ඔබතුමියත් මමත් අපි දෙන්නාම මනුස්ස ලෝකෙට ආවේ මරණාසන්න චිත්ත වීතියේ ජවන් සිත්වලට කුසලයක් අරමුණු වෙච්ච නිසා අකුසලයකින් එන්න බෑ කුසලයකින් තමයි අපි ආවේ ඔබතුමියත් මාත් එකම දවසේ ඉපදුනා කියලා හිතන්න ඔබතුමිය ස්ත්‍රියක් වෙලා මම පුරුෂයෙක් උනේ කොහොමද එකම කාරණේ අර ප්‍රතිසන්දි විඥාණයත් එක්ක එන රූප කලාප 30 මට පුරුෂීන්ද්‍රිය රූපේ තිබුණා ඔබතුමියට තීන්ද්‍රිය රූපේ තිබුණා ඒ කොහොමද ඒක උනේ හරි වැඩේ දැන් ඒකනේ ඒ රූපේ ආවේ කොහොමද හොඳට මතක තියාගන්න මම මරණාසන්න වෙලාවේ වැඩක් නෙමෙයි යෝග තියෙන්නේ අපි සාමාන්‍ය ජීවත් වෙන ජීවිතය තුල දැන් අපි තුන් මේ පුතා කියලා ඔන්න මේ පුතාම දැන් පිරිමියෙක් වෙලා ජීවත් වෙනවා නිතර දෙවේල ස්ත්‍රීන්ට හරි ආසයි ඔය හැම නැති වෙති මම කියන්නේ උදාහරණයක් වශයෙන් නිතර දෙවේල ගෑන ළමයි ගැන හිත හිතා ඉන්නවා ෆෝන් එකෙන් අනවශ්‍ය දේවල් බල බල ඉන්නවා තේරෙනනි තේරෙනද කියන්නේ හිත පවත්වන්නේම ඇලෙනේවටම ඈ තව සමහර අය ස්ත්‍රීන් ගැන බලන්නේ තව කෙනෙක් අපි හිතමු සින්දුම අහනවා එයාට නිතරම සින්දුම ඕන හරි තව කෙනෙක් ඉන්නවා බොන්නම ආසයි මත් බැනට ඇලිලා මේ තණ්හාව මේ ලෝභය මේ ආසාව මේ කාමයන්ට ගොදුරු වෙන ගතිය නිතර හිත පවත්වලා ආසේවණේ වෙලා හැබැයි මරණාසන්න මොහොතේ කුසලයක් අරමුණු වෙලා සුගතියේ මිනිසෙක් වෙලා උපදිනවා ඒ ඉපදුනාට මෙයාට උපනිස්ත්‍රය වෙනවා මෙයාට හේතු වෙනවා බලවත් හේතුව බවට පත් වෙනවා කාලයක් ඇසුරු කරපු රාගය ඒ රාගය නිසා ගෙනත් දෙන රූපය කර්මජ ප්‍රත්‍යයෙන් කරපු කර්මය නරක කර්මයක් කර්මජ ප්‍රත්‍යයෙන් උපදින රූපය මොකද්ද ඉත්තිඉන්ද්‍රිය රූපේ එන්නේ දැමකෝ එන්නේ මේ ජීවිතේ මිනිස්සෙක් ඇසුරු කරේ නිතර දෙවේලේ ගෑනු කට්ටිය නිතර දෙවේලේ බලාපොරොත්තු වුණේ ඒ හා රාගය ඒ රාගයට ඇලෙන ස්වභාවයේ හිතේ පැවැත්තුවා ඇලුනා බැඳුනා බැඳිලා ගිහිල්ලා මොකද වෙන්නේ අන්තිමේදී අකුසලයක් ඉදිරිපත් වෙලා නෙමෙයි කුසලයක් ඉදිරිපත් වෙලා සුගතියට ආවා සුගතියට එන ප්‍රතිසන්දි විඥානයේ සුගතියේ හැබැයි රූපවල ආවිස් තීන්ද්‍රිය රූපේ දැන් ගෑණි දැන් එතකොට ඔය කතාව හරියට කියන්න ඕනේ නේද ඈ අකුසලයක් ඉදිරිපත් වෙලා ගෑණියෙක් උනේ කිව්වොත් සම්පූර්ණයෙන්ම ධර්ම විරෝධී ලංකාවේ මිනිස්සු අහන්නේ නැණි බණ කියනකොට ඇත්ත ස්වාමීනි ප්‍රතිසන්දි විඥානේ දැන් මේ ප්‍රතිසන්දි විඥාණයට සුගතියට එන්න පුළුවන්ද ස්වාමීනි මේ අකුසලයක් ඉදිරිපත් වෙලා කියලා. ඇයි? ලංකාවේ උන් අභිධර්මය දන්නේ නැහැ. දන්නේ නැති නිසා ඕනේ කට රඟන්න පුළුවන්.
ඕන බොරුවක් කියන්න පුළුවන්. සාදු අනේ ස්වාමීනි කොච්චර ඇත. ඉතින් උපාසකමල තව බයත් වෙනවා. දැන් අපෙන් කතා කරලා හනෝ ඇත්තද ස්වාමීනි අපි පව් කරලා දීපදිලා තියෙන්නේ. එහෙමත් අහනවා අපෙන් අනේ සමහර අම්මලා. මට මේ ඊයේත් එක දරුවේ කොපිස් එකේ එහෙම ප්‍රශ්නයක් ගිහලා සාකච්ඡාව. මට කතා කරලා ඇහුවා. ඉතින් මන්සි මම ඇත්තටම මේ කාරණා ටික පැහැදිලි කරලා දුන්නා. එහෙම නෙමෙයි දරුවෝ මේක ඇත්ත කතාව මෙන්න මේකයි කියලා. හරි. හොඳයි. එතකොට දැන් මෙන්න මේ රූප ටික අතර පුතේ මේ සටහන බලන්න. මේ සටහනේ තියෙනවා මේ ප්‍රතිසන්දි විඥානයත් එක්කම මම එක එක අර අනිත් රූප ටික ඔක්කොම රතු පාටින් දක්වලා දම් පාටින් දක්වලා තියෙන වත්තු ප්‍රසාද රූපය. මෙන්න මෙයා දැන් අනිත් ඒවා ඔක්කොම එකට තමයි ඉපදුනේ. මේ රූප කලාප 30ම අම්ම එකට ඉපදුනේ. මොකද්ද? මේ රූප කලාප 30ම එකට ඉපදුනේ. මේ දසක කලාප 3ම සහජාතයි තමයි. හැබැයි මේ සිත උපදින්න සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ මෙයා විතරයි. කවුද? හදේවත්තු ප්‍රසාද රූපය. අනිත් ඒවා සහජාතයි එකට ඉපදුනා තමයි. හැබැයි මේ ප්‍රතිසන්දි විඥාණයට ඉපදීමට මෙයයි මෙයයි එකටම උපදිලා මෙයා මෙයාට සපෝට් කරනවා. මෙයා මෙයාට සපෝට් කරනවා. ප්‍රතිසන්දි විඥාණය නැත්නම් වත්තු ප්‍රසාදයට බෑ. වත්තු ප්‍රසාදය නැත්නම් ප්‍රතිසන්දි විඥාණයට බෑ. දෙන්නම එකට ඉපදිලා එකට උපදිනුයි දෙන්නම පිට කහ ගන්නවා. මෙයා ආරයාගේ පිට ගන්නවා. මෙයා මෙයාගේ පිට ගන්නවා. දෙන්නම සපෝට් කරනවා. එකටම ඉපදුනේ. සහජාතයි පච්චයයි. සහජාත පච්චේන පච්චය. අනික් කටිය සහජාත විතරයි. ප්‍රත්‍ය වෙන්නේ නැහැ. තේරුණාද? හොඳට ගන්න ඔළුවට ඕවා. මන් දවසක් අර එක මිනිස්සෙකින් ඇහුවා මේ දැන් අපි මෙහෙම ඉන්නවා. හුණත් ඔහම ඉන්නවා. හුණගේ වලිගේ කැඩුනහම ටික වෙලාවක් යනකම් දඟලනෝනේ. නේද? දැන් සමහර අය කියනෝනේ අපි හිතන්නේ මොලෙන් අපි අතපය උස්සන්නේ මොලෙන් කියලා කියනෝනේ. මං ඒ වෙලාවට අහනවා දැන් හුණත් හිතන්නේ මොලෙන්නේ? දැන් හුණගේ වලිගේ මෙහෙම කපලා දැම්මට පස්සේ මොලේ තියෙනවද අර කැලලට? දැන් වලිගෙට මොලේ තියෙනවද? දැන් ඒ කැල නටන්නේ කොහොමද? අභිධර්මයේ දන්නේ නැති කිසිඳු සත්වයෙකුට ඕක තේරුම් ගන්න බෑ. මං අද ඕක කියලා දෙන්නෙත් නෑ. හරිද? එතකොට ඕගොල්ලෝ පුළුවන් නම් හොයාගන්න අභිධර්මයානුකූලව මේ බණ අහන සියලු දෙනාම පුළුවන් නම් හොයාගන්න කොහොමද වලිගේ නටන්නේ. හරි? ඒ ටික හොයාගන්න. මේකට මම ප්‍රශ්නාර්ථයක් තියලා කියන්නේ මිනිස්සු ඇත්තටම හරි කම්මැලි. අපි මොනවා හරි දුන්නොත් කටේ දාගෙන ගිලිනවා. එච්චරයි හොයන්නේ. දැන් මම කියන්නේ දැන් කාලයක් තිස්සේ මම දැන් දුන්නානේ. ඕන දැන් එකක් දෙකක් දෙනවා මම ඔය අතරතුර හොයන්න. රසවත් ඒවා ටිකක් දීලා බලනවා. කවදා හරි දවසක ආය හම්බ වෙනකොට අහනවා. ආ කියන බාන උපාසකමාර හුණාගේ වලිගේ කතාව කියලා. හරිද? ඒසත් දැනගෙන ඉන්න ඕන. දැන් ඊළඟ කාරණාවට අපි යමු. අන්න ඊළඟ ගාතාව තියෙනවා චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානංච රූපානං සහජාත පච්චේන පච්චේ. එතන අඤ්ඤමඤ්ඤන් නැහැ. හොඳට බලන්න. චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානංච රූපානං රූපයන්ට චිත්ත චෛතසික ධර්මයෝ සහජාත පච්චේන පච්චයෝ. මෙන්න මේ නිල් පාට ලොකු රවුම සිත. සිත ඇතුලේ තියෙන චෛතසික තමයි මේ කහ පාටින් පොඩි පොඩි රවුම් ටිකක් මම දක්වලා තියෙන්නේ. ඔහොම දක්වන්න බෑ. නමුත් ඉතින් අපි දැක්කුවා. අවබෝධයේ පහසුව පිණිස මේ චෛතසික ටික තමයි මේ කහ පාට බෝල ටික. රතු පාට බෝල ටිකක් හේතු කළ තියෙනවනේ මේකට. මොනවද මේ රතු පාට බෝල? ඒ තමයි මොනවද? චිත්තජ රූප. චිත්තජ රූප. තේරෙනවනේ? පුතර කේන්ති ගිහිල්ලා එහෙම තියෙනවද? කවදා හරි කේන්ති ගිහිල්ලා තියෙනවනේ. ආ ඔය අම්මා සාක්ෂි. හරිද? අම්මා කියනවා. පුතා නෙමෙයි කියන්නේ අම්මා කියන කේන්ති ගිහිල්ලා තියෙනවා. ඔයාට කේන්ති ගියපු වෙලාවට මූණ ලස්සන වෙනවද කැත වෙනවද? ඇයි කැත උනේ? සිත්ති පුදුනේ මේනේ. මූණ කොහොමද කැත උනේ? අනිත් එක සිත්ත කියන එක රූප ධර්මයක් නෙමෙයිනේ. දැන් මේ රූප මූණ කියන්නේ රූප ධර්මයක් නේ. මේකේ මෙහෙ හිත ඉපදුනහම මෙහෙ වෙනසුනේ. ඈ නේද? මලිට ගැහුවාම චංචලම කොට දාන්න කියලා අහන්නේ. අන්න ඒ වගේ තමයි. මං අහන්නේ මේ හිත මෙහෙම වුණාම කොහොමද මේ කය වෙනස්ුනේ? හොඳට මතක තියාගන්න පුතා. මේ සිත උපදිනකොට මේ සිතත් සමගම උපදිනව රූප ටිකක් ඒවට කියනවා චිත්තජ රූප කියලා. මොකද කියන්නේ? චිත්තජ රූප. ජ කියන්නේ ජනනය වෙනවා කියන එකනේ. චිත්ත කියන්නේ සිතින් ජනනය වෙන රූප චිත්තජ රූප. හරි? ඔය මහා අමාරු වචන නෙමෙයි චිත්තජ රූප. නේ? කර්මජ රූප. ඔය තේරුම් ගන්න. දැන්
චිත්ත කියන්නේ සිත සමග ජනනය වෙන චිත්ත ජය රූප ටිකක් ජනනය වෙනවා. ඔබට කේන්ති ගියා නම් උපදින්නේ ද්වේෂ සිත් ටිකක්. ද්වේෂ සිත් සමග උපදින්නා වූ රූප ලහුතාවය නෑ, සැහැල්ලු නෑ, මුදුතාවය නෑ, මෘදු නෑ, කම්මඤ්ඤතාවය නෑ, කර්මඤ්ඤ නෑ. තේරුණනේ? අන්න එහෙනම් තේරුම් ගන්න, ලහුතාවයේ නැති බර රූප ටිකක් උපදින්නේ. බර වෙනකොට මූණ එල්ල වැටෙනවා. තේරුණනේ? උපාසකම්ම පිං කරනවා, රුවන්වැලි මහසෑයට යනවා, ලොකු දානයක් පූජ කරනවා. පූජා කරනකොට සිත් ටිකක් උපදිනවා. උපදින්නේ කුසල සිත්. මොනවද සිත්? එකක් දෙකක් කියන්නේ. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාර. සෝමනස්ස සහගත ප්‍රීතියක් ඇති වෙනවා නේ. සෝමනස්ස බවක්, සතුටු සැප බවක් උපදිනවා. මේ සැප බව සමග උපදින රූප, ඒ හිතත් එක්ක උපදින රූප ටික මොකද වෙන්නේ? ලහුතාවයෙන් වැඩි සැහැල්ලුයි. තේරණි? මදුතාවයෙන් වැඩි, කම්මඤ්ඤතාවයෙන් වැඩි. මේ රූප ටික හරිම ප්‍රණීතයි, සැහැල්ලුයි. සැහැල්ලු බව වැඩි නිසා මොකද වෙන්නේ? සැහැල්ලු බව වැඩි නිසා මොකද වෙන්නේ? නිකන් ඔය පා වෙනා වගේ එකක් දැනෙන්නේ නැති වෙලාවට නේ. හරිම නිදහස්. නිකන් සමහරු කියන්නේ අම්මා මන් නම් පින්කම කරලා ඉවරනකොට හිත නිකන් පා වෙනා වගේ. මිනිස්සු ඇත්තටම මේව කිව්වට මේවට උපදින රූප ටික මොනවද කියලා දැනගෙන හිටියේ නැහැ. කොහොමද මේක වෙන්නේ? තියරි එක දන්නේ නැහැ. අම්මා අහලා තියෙනවද එක්තරා කතාවක්? හරිද? එක ගෙදරක ඉන්නවා ගැබ්බර දුවක්. තේරුණනේ? ඒ ගෙදර කට්ටිය වඳින්න යනවා කොහෙද? මිහින්තලේ නැන සෑගිරිය. වඳින්න යනකොට දැන් මේ කාලේ අද කාලේ වගේ නෙමෙයි, වාහන නැහැනේ. ඉතින් හරිය අමාරුවෙන් පයින් යන්නේ. ඉතින් දුර නිසාම කෝ දෙන්නේ. ඒ දුවට කිව්වා, ඔයා ඉන්න දුව ගෙදර, අපි යන්නම් කියලා. අම්මලා අපච්චිලා ගෙදර කට්ටිය ගියා. අම්මලා අපච්චිලා සෑගිරිය නැගලා බලනකොට මෙන්න පොලේ දුව ඇවිල්ලා ඉන්නවා සෑයි. සෑය වන්දනා කරා. ඒ මොකද හේතුව? කෙල්ල ගෙදර ඉඳගෙන කල්පනා කළා, අම්මලා අපච්චිලා ගියපු එකේ මට වෙන මොකද්ද කරන්නේ? මම ඉතින් යන්න විදියක් නැහැ නේ. අනේ මම ගෙදර ඉඳලා බුදුගුණ මෙනෙහි කරනවා කියලා බුදුගුණ භාවනාව කළා. සද්ධාව දියුණු වුණා. තේරණේ? එතකොට උපදින කුසල් සිත් හරීම ප්‍රණීතයි, ප්‍රසන්නයි. ඒ ප්‍රසන්න රූපත් එක්ක ඒ උපදින රූප චිත්තජ රූප ටික මොනවද? ඔක්කොම මොනවද? සැහැල්ලුයි. සැහැල්ලු බව වැඩි වුණා, කයත් එසේ වුණා. කය ඔසවාගෙන ගියා. දැන් අද කාලේ කෙනෙකුට කිව්වොත් ඔහොම මොකද? නෑ, බොරු කියන්නේ. ෆ්ලයිට් එක තමයි යන්න ඕන, ඕවයි යන්න පුළුවන්. දොහොම කියලා කියනවනේ. හැබැයි මිනිසුන්ට පිළිගන්න බෑ. කේන්ති ගියාම මූණ රළු වෙන එක තේරෙනවා. ඈ, සංගීත සම්දර්ශනයට ගියාම අරහෙ සින්දු යනකොට මෙහෙ නැටවෙන්නේ කොහොමද කියන බලන්න. නෑ, ඔයා නටන්නේ. මං අහන්නේ කවුරු හරි කෙනෙක් සංගීත සම්දර්ශනයක සින්දු අහනකොට නැටවෙන්නේ ඇයි? දැන් අපි හිතමු බෙර සද්දයක් හරි මොකක්ද අර බැෆල් වලින් ඩුඹු ඩුඹු ගාලා ඇහෙනකොට මේක කොහොමද නැටවෙන්නේ? මතක තියාගන්න, අතන කුසල් සිත සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුත්. මෙතන ලෝභ සිත් ටිකක් ඇති වෙන්නේ මොකේද? අර අර රාගයට, ලෝභයට. මේකට සතුටු වෙනවා මෙයා. ලෝභයෙන් ඇලෙනවා මේ සින්දුවට. ඇලෙනකොට ලෝභ සහගත සිත් ටිකක් උපදිනවා. මොකද්ද? සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්‍රයුත් හෝ අස විප්‍රයුත් සිත්. ඒත් සෝමනස්සයි, මේ පැත්තෙත් සෝමනස්සයි. කුසල සිතෙත් සෝමනස්ස බවක් තියෙනවා, ලෝභ සිතෙත් සෝමනස්ස බවක් තියෙනවා. දේශ සිතේ නම් තිබුණේ මොකද්ද? දෝමනස්ස බව එල්ල වැටෙන්නේ ඒක. මෙතන තියෙන සෝමනස්ස බව. දැන් මොකද වෙන්නේ? දැන් ඉතින් උඩ යනවා. උඩ යන එක වැඩි වෙනවා පස්සේ මොකද වෙන්නේ? නැට වෙනවා. මම දන්නේ මාත් එහෙම ගිහි කාලේ ඉතින් සංගීත සම්දර්ශන වල ගෙදර ඉඳගෙනම නට නට යන්නේ සමහර වෙලාවට. ඒ තරම් පිස්සුව. හරි, මගට යනකොට නැට වෙනවා. මේ වාහනේ යන ගමන් නට නට යන්නේ ඒ තරම්. ඇයි ඒ? පින්වත්නි, ඒක ඇහෙනකොට නැට වෙන්නේ අන්න අරකයි කියලා අපි දැනගත්තේ පැවිදුණාට පස්සේ. අපි ධර්මය ඉගෙන ගත්තට පස්සේ තේරෙන. දැන් නටන්න ඕනේ, තියරිය දැනගන්න ඕන. හරි, තියරිය දැනගත්තට පස්සේ මොකද වෙන්නේ? ඇයි මේ නැට වෙන්නේ? ඇයි මේ උඩ යන්නේ? ඇයි මේ කුසල් සිතක් ආපු වෙලාවට ඇයි මේ සැහැල්ලු බවක් එන්නේ? ඇයි ගෙදර විභාගේ පාස් වෙච්ච වෙලාවට මුළු දවසම නිකන් මේ කණ්ඩ ඕනෙත් නැහැ, පා වෙනවා ගෙදර නේ? ආන්නේ වගේ අපේ ගෙදර ඇති වෙච්ච සින්දුවක් මහන්න ඕනේ. සාමාන්‍ය ජීවිතයේ ඇති වෙන ලෝභ සහගත අවස්ථාවෙත් එහෙම තමයි. රස කෑමක් හම් වෙච්ච වෙලාවේ, හොඳ ඇඳුමක් හම් වෙච්ච වෙලාවේ, විභාගයකින් සමත් වෙච්ච වෙලාවේ නේ, කවුරු හරි කෙනෙක් සුභාරංචියක් ගෙනාපු වෙලාවේ. ඔය බලන්නකෝ සාමාන්‍ය අවස්ථාවල් මොනවද? අපි එකක්වත් හිතන්නේ නැහනේ. අපි හිතන්නේ ඒක මේ අපිට කරන්න පුළුවන් වැඩක්, අපේ වෙච්ච එක. ආත්ම සංඥාවෙන් හිතන්නේ. දැන් ඕක දකින්න දකින්න මොකද්ද දුර වෙන්නේ? මේ සිත පිළිබඳව දකින්න කෙනාට, ඇත්ත ඇති හැටියෙන් දකින්න කෙනාට, මේ චිත්තජ රූප ගැන දන්න කෙනාට මොකක්ද ඇති වෙන්නේ?
අනාත්මේ මේ ප්‍රකට මේක මේ මංකරණ දෙයක් නෙමෙයි. මේක මේ හිතක් කැවිල්ලා. මේ සිතට මොකද වෙන්නේ? සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා. චිත්තජ රූප ඉපදිලා. චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානංච රූපානං සහජාත පච්චයේන පච්චයෝ සිතයි චෛතසිකයොයි ඒ සිත මගින් ඉපදුනා වූ රූපයන්ට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ සිත සමගම රූප උපදී. කතාව ඉවරයි. සිත සමගම රූප උපදී. තේරෙනවද කියන්නේ? ඕකත් තේරෙන්නේ නැත්නම් ඉතින් මිනිස්සු බත්නම් කන්න සුදුසු නෑ. නේද? ඔව්. ඊළඟ එක මහා භූතා උපාදාය රූපානං සහජාත පච්චේන පච්ච. දැන් අපේ පුතාට පේනවද මෙන්න මේ බිත්තිය මොන පාටද? සුදු පාටයි. බිත්තිය සුදු පාට උනේ කොහොමද? දැන් කියන්න එපා තින්ත ගාව නිසා කියන. හරිද? ඔයා විද්‍යාවෙන් කියන්නේ. ඔයා විද්‍යාව ඉගෙනගෙන තියෙන ටික කාලයක් මම විද්‍යාව උගන්ලා තියෙන අවුරුදු 16ක්. නම් බුදුහාමුදුරුවෝ කියන්නේ මේක කතාව මෙච්චරයි. මේකේ සුදු පාට පේන්නේ මේ වර්ණය තියෙන්නේ සතර මහා භූතයන් මත නිසා. මේ සුදු පාට වර්ණය පවතින්න පුළුවන්ද? ඇතුලේ සතර මහා භූතය නොතිබුණා නම්. පඨවි ආපෝ තේජෝ වායෝ නැතුව මේ කොලේ නැතුව කොලේ සුදු පාට විතරක් තියද්ද පුළුවන්ද? ඈ? බිත්තිය නැතුව තින්ද ගන්න පුළුවන්ද? බැ. එහෙනම් මේ සුදු පාට කියන ටික පවතින්නේ මොකක් නිසාද? මේ සතර මහා ධාතු නිසා. චත්තාරෝ මහා භූතා මහා භූතය හතර දෙනා චතුන්නංච මහා භූතානං උපාදාය රූපෝ. සතරක් වූ මහා භූත රූපයෝද ඒ සතරක් වූ මහා භූත රූප නිසා පවතිනා වූ තව රූප ටිකක් තියෙනවා මෙන්න 24ක් තියෙනවා. වර්ණයත් එයින් එකක්. චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද ගාන ප්‍රසාද ජීව ප්‍රසාද ඔක්කොම ටික එහෙමයි. සතර මහා භූතය නිසා පවතින රූප. එහෙනම් මේ සතර මහා භූතය නිසා පවතින රූප ටික මේ මහා භූතය රූප සමග එකට උපදිනවා. ඒ කියන්නේ මේ බලන්න මේ කඩදාසියට මං ගිනි තිබ්බොත් මේකේ වර්ණය විතරක් නෙමෙයි හතර මහා භූතයි වර්ණයයි ඔක්කොම ගිනි ගන්නවා. එහෙනම් මේක ඇති වෙන වෙලාවෙත් ඇති උනේ කොහමද? එකට. නැති වෙන වෙලාවෙත් නැති වෙන්නේ එකට. අපි මේකෙන් කෑල්ලක් ඉරුවොත් මේ කෑල්ල ඉරලා අපි අයින් කරනවා. එහෙනම් මොකද වෙන්නේ? පා ඒ කෑල්ලේ පාටත් අයින් වෙනවා. හතර මහා භූතයත් අයින් වෙනවා. එහෙනම් චත්තාරෝ මහා භූතා මහා භූත හතර දෙනා මහා භූත උපාදාය රූපාණං. උපාදාය රූප වලටත් මොකද වෙන්නේ? මහා භූත හතර දෙනා උපාදාය රූපයන්ට සහජාතයි. අඤ්ඤමඤ්ඤ නැහැ. ඒ කියන්නේ මහා භූතයෝ උපාදාය රූපත් උස්සගෙන නැගිටිනවා. උපාදාය රූපයන්ට පුළුවන් ද මහා භූත අරගෙන නැගිටින්න? ඒ කියන්නේ මේ බිත්තියේ තින්ත ගන්නවා. තින්ත වල බිත්තිය හදත හැකිද? ඈ? බිත්තිය හදලා තින්ත ගන්න පුළුවන්. තින්ත ගාලා බිත්තිය බඳින්න පුළුවන්ද? කතාව තේරුණාද? ඒස අඤ්ඤමඤ්ඤ වෙන්නේ නෑ පුතා. බිත්තිය නිසා තින්ත පවතිනවා. තින්ත නිසා බිත්තිය පවතින්නේ නෑ. එහෙනම් අඤ්ඤමඤ්ඤ නෑ. ඒස තමයි මේ මෙතන මොකද වෙන්නේ? මහා භූතා මහා භූතයෝ උපාදාය රූපාණං. උපාදාය රූපයන්ට. එහෙමයි කියන්න ඕන හරිනේ? අතනත් එහෙමයි. මොකද්ද? චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානංච රූපාණං. රූපයන්ට. හරිද? ඒව හරියට කියනවා. දැන් අඤ්ඤමඤ්ඤන් වෙන තැනකද අන්‍යෝන්‍ය වෙන තැනකද එහෙම එකක් නැහැ. රූපාණං කියලා කතාවක් නැහැ. හරි? හොඳයි. දැන් ඔන්න මහා භූත ටික මේ බලන්න. මේ ලොකු රවුම් හතරේ තියෙන මහා භූත ටික. මේ සුදු පාට පොඩි රවුම් ටිකේ තියෙන මොනවද? උපාදාය රූප ටික. මොනවද? සුදු පාට පොඩි රවුම් ටිකේ තියෙන උපාදාය රූප ටික. මේ උපාදාය රූපයන් පවතින්නේ කවුරු නිසාද? මහා භූත නිසා. මහා භූත මත. පැහැදිලිද පුතා? මහා භූත මත තමයි මේ උපාදාය රූප ටික තියෙන්නේ. එහෙනම් මහා භූත ටික නිසා මහා භූත ටික යම් තැනක උපදිනව නම් අන්න උපාදාය රූපත් එකටම උපදිනවා. හරිනේ? මේගොල්ලන්ගේ එකට ඉපදීමට අර මහා භූත ටික උපකාර වුණා. හරිනේ? හොඳයි. ඊළඟට දැන් අපි බලමු මහා භූත හතර මොනවද කියලා. මොනවද මහා භූත හතර? පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර. ඊට පස්සේ උපාදාය රූප 24ක් තියෙනවා. මොනවද? චක්කු ප්‍රසාද රූපය, සෝත ප්‍රසාද රූපය, ඝාන ප්‍රසාද රූපය, ජිවහා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය කියන ප්‍රසාද රූප පහයි. ඊළඟට තිබෙනවා ගෝචර රූප ටික. මොනවද? වර්ණය චක්කුවට ගෝචර වෙනවා, ශබ්දය සෝතයට ගෝචර වෙනවා, ගන්ධය ඝාණයට ගෝචර වෙනවා, රසය දිවට ගෝචර වෙනවා, පොට්ටබ්බය
කයට ගෝචර වෙනවා. හැබැයි පොට්ටබ්බය කියලා අලුත් රූපයක් නැති නිසා මම ඒකට අංකයක් දුන්නේ. මොකද පොට්ටබ්බය කියලා කියන්නේ පඨවි තේජෝ වායෝ කියන තුනට. මොනවද? පඨවි තේජෝ වායෝ කියන තුනටයි පොට්ටබ්බය කියලා කියන්නේ. ඒව කලින් කතා කරලා තියෙන නිසා ඒක ගන්නෙ නැහැ. ඊළඟට ඊළඟට තියෙන මොකද්ද? භාව රූප දෙකක් තියෙනවා. ඉත්ති භාව රූපය සහ පුරිෂ භාව රූප. නැත්නම් පුම් භාව රූපය කියලා කියනවා. ඉත්ති භාව රූප, පුම් භාව රූප. ජීවිතේන්ද්‍රිය රූපය, වัตතු ප්‍රසාද රූපය, ඊළඟට ආහාර රූපයේවත් ඕජාව, ඊළඟට අවකාශ රූපය කියලා රූප ටිකක් තියෙනවා. ඊළඟට ඊළඟ රූප ටික තියෙනවා කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, ජරතා, අනිච්චතා, සන්තති උපචය කියලා මෙන්න මේ අංක වලින් ගත්තොත් 28ක් තියෙනවා. හැබැයි පළවෙනි හතර මහා භූත නිසා ඉතුරු 24 තමයි උපාදාය රූප කියලා කියන්නේ. හොඳයි, මේකේ තියෙනවා රූපිනෝ ධම්මා. අන්තිම එක බලන්න. රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානං කිංචි කාලේ සහජාත පච්චේන පච්චයෝ. කිංචි කාලේ න සහජාත පච්චේන පච්චයෝ. දැන් ඔන්න ඔය කාරණාව තේරුම් ගන්න. ඔයත්තන්ට මම මුලින් මතක් කරන ලද අර ප්‍රතිසන්දි විඥානයත් එක්ක මේ කාය දසක, වัตතු දසක, භව දසක කලාප තුනක් පහළ වෙනවනේ. ඒකේ නැවත වතාවක් මතක් කරනවා ඔබට. මෙන්න මේ වัตතු ප්‍රසාද රූපය චක්කු මේ ප්‍රතිසන්දි විඥාණයට සහජාතයි කිව්වනේ. තේරෙනවද පුතා? දැන් අපේ ජීවිත කාලේම සමහර රූප තියෙනවා කර්මජ රූප. සමහර ඒවා තියෙනවා චිත්තජ රූප. උත්තජ රූප තියෙනවා. තේරෙනනේ? අපිට මේ නිතර හමු වෙන චිත්තජ රූප සහ කර්මජ රූප ගමුකෝ. මේ කර්මජ රූප වල මෙන්න මේ තියෙන වัตතු ප්‍රසාද රූපය කියන එක ගමුකෝ. වัตතු ප්‍රසාද රූපය විතරයි මෙයාට සහජාත වෙන්නේ. සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. තේරුණානේ? අනිත් රූප ටික දැන් ඔතන කොච්චර රූප හැදුනද? ප්‍රතිසන්දි වෙලාවේ කීයක් හැදුනද? 30ක් හැදුනනේ. 30ක් හැදුනා. 30න් එක්කෙනයි සහජාත ප්‍රත්‍ය වෙන්නේ. 29ක් සහජාතයි තමයි ප්‍රත්‍ය වෙන්නේ නේ. මං කියන කතාව පැහැදිලිද? ප්‍රතිසන්දි විඥානයත් එක්ක මේ බලන්න. දසක කලාප තුනක් ඉපදුනා. මොනවාද? කාය දසක, වัตතු දසක, භාව දසක කියලා ඉපදුනා. ඒ කියන්නේ 10 ව 3ක් 30ක් හැදුනා. ඒ 10 ව 3නොත් මෙන්න මේ වัตතු දසක කලාපයට අයිති වัตතු ප්‍රසාද රූපය කියලා මේ දම්පාටින් දක්වලා තියෙන එක්කෙනා විතරයි මේ ප්‍රතිසන්දි විඥාණයට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ. හරිද? එතකොට අනිත් ඒවා එක්කෙනෙක්වත් වෙන්නේ නැණි. අර වෙලාවේ විතරයි සහජාත වෙන්නේ. කිංචි කාලේ, කිසියම් කාලයක සහජාත පච්චේන පච්චයෝ. අනිත් ඒවා එක්කෙනෙක්වත් එහෙම වෙන්නේ නැහැ. කිංචි කාලේ න සහජාත පච්චේන පච්චයෝ. දැන් තේරුම් ගන්න. අන්න එහෙනම් මම දැන් මේ කිංචි කාලේ න සහජාත පච්චේන පච්චයෝ කියන එක පෙන්වන්න මෙන්න මේ කතාව ගන්නවා. බලන්න. දැන් අපි ප්‍රතිසන්දි කාලය කියන්නේ එකක් නේ අම්මා. උපදින වෙලාව. තේරෙනනේ? ප්‍රවෘත්ති කාලය කියන්නේ මොකද්ද? ජීවත් වෙන කාලේ. ඒ කියන්නේ යමෙකුගේ ප්‍රතිසන්දියේ සිට චුතිය දක්වා ජීවත් වෙන කාල පරාසයට කියන මොකක් කියලාද? ප්‍රවෘත්ති කාල කියලා. නම් පවත්ති කාලම් කියලා කියනවා. පවත්ති කාලය. මේ පවත්ති කාලේ නන මේ ප්‍රවෘත්ති කාලයේදී අපි ජීවත් වෙන මේ සාමාන්‍ය කාලේ ප්‍රතිසන්දියත් චුතියත් අතර කාලේ අපිට රූප උපදිනවද නැද්ද? උපදිනවා. කර්මජ රූප උපදිනවා. තේරෙනවද කියන එක? දැන් උපාසකම්මගේ ඇහැ හැමතිස්සෙම උපදිමින් මැරෙන ඇහැක්ද නැද්ද? උපදිමින් මැරෙනවා. චක්කු ප්‍රසාද රූප හැමතිස්සෙම උපදිනවා, මැරෙනවා, උපදිම මැරෙනවා. කොච්චර කාලයක් තියෙනවද? චිත්තක්ෂණ 17යි. රූපයක ආයුෂ චිත්තක්ෂණ 17යි. එක රූපයක් උපදිනවා, චිත්තක්ෂණ 17ක් තියෙනවා, මැරෙනවා. ඒ කියන්නේ පුංචි කාලේ අපි උපදිනකොට තිබිච්ච ඇහැ නෙමෙයි තියෙන්නේ හැමතිස්සෙම. නේ? නිතර චිත්තක්ෂණ 17න් 17 අලුත් වෙනවා. හරිනේ? මේ අලුත් වෙලා යද්දී දැන් අපි හිතමු දැන් අම්මට අවුරුදු අපි හිතමු 60යි කියලා. මේ අවුරුදු 60 දී මේ 60 වෙනි මොහොතේ අද මේ මොහොතේදී ඔන්න දැන් ඔබට රූපයක් උපදිනවා. ඒක කර්මජ රූපයන්නේ. මේ රූපයට අදාළ කර්මය කලේ සමහර ගිය ජීවිතේ. තේරෙනේ? ඒ කර්මය කරපු සිත ගිය ජීවිතේ රූපය මේ ජීවිතේ. දැන් එහෙනම් තේරුම් ගන්න ඕන කතාව මොකද්ද? රූපය දැන් කර්මය පෙර, සිත පෙර. එතකොට මොකද වෙන්නේ? නාම රූප මොකද වෙන්නේ?
සහජාත නෑ, එකට ඉපදුනේ නෑ. නාමය කලින් රූපය පස්සේ. එහෙනම් ඒක මොකද වෙන්නේ? පුරේ ජාතයි. මෙයා පුරේ ජාතයි. සහජාත නෑ. ඒතර කියන මොකද? කිංචි කාලේ න සහජාත පච්චේන පච්චෝ. සහජාත නෑ. පැහැදිලිනේ? අන්න එහෙම ගන්න. ඊළඟට ඊළඟ අවස්ථාවට යමු අපි. මෙන්න මේ අපි කතා කළේ අර චිත්තජ රූප අවස්ථාව, ඒක මුලින් පැහැදිලි කරලා තිබෙන නිසා නැවත විස්තර කරන්න අවශ්‍යතාවයක් නැහැ. හොඳයි. ඔබට මම පොඩියට මතක් කරනවා, මේ සහජාත ප්‍රත්‍ය පිළිබඳව බුදුරජාන් වහන්සේ විසර්ජනාවාර 9ක් දේශනා කළා තියෙනවා. මේ ටික මම කලින් දේශනාවල කතා කරලා තිබෙනවා, නැවතත් මතක් කරන්නම් කෙටියෙන්. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස සහජාත පච්චේන පච්චෝ. කුසල ධර්මයක් කුසල ධර්මයක් සහජ එකට උපදිනවා. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස. කුසල ධර්මයක් අව්‍යාකත ධර්මයක් සමග එකට උපදින අවස්ථාව. තුන්වෙනි එක කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස සහජාත පච්චයේන පච්චෝ. කුසල ධර්මයකුයි කුසල ධර්මයක් කුසල ධර්මයක් සහ අව්‍යාකත ධර්මයක් සමග එකට උපදින අවස්ථාව. අද අපි කතා කරන්නේ මෙන්න මේ තුන්වෙනි විසර්ජනා වාරය. ඇතරම විසර්ජනා වාර 9ක් මේකේ දේශනා කරනවා. මේකේ අද අපි කතා කරන්නේ තුන්වෙනි විසර්ජනා වාරය සම්බන්ධයෙන්. තුන්වෙනි විසර්ජනා වාරය තමයි කුසලෝ ධම්මෝ කුසලස්සච අභ්‍යාකතස්සච ධම්මස්ස ආරම්මන පච්චේන පච්චයෝ. ඒකෙදී ප්‍රත්‍ය ධර්ම හැටියට මේ බලන්න, කුසලෝ ධම්මෝ කුසල ධර්මයෝ. එහෙනම් කුසල ධර්මයෝ තමයි ප්‍රත්‍ය පැත්තට එන්නේ. ප්‍රත්‍යෝත්පන්න පැත්තට එන්නේ කුසලස්සච කුසල ධර්මයෝද අභ්‍යාකතස්සච අව්‍යාකත ධර්මයෝද. දැන් ඔබ දන්නවා කුසල ධර්මයෝ කියන්නේ මොනවද? කුසල් සිත්, කුසල් චෛතසික. අභ්‍යාකතයි කියන්නේ කුසල් අකුසල් නොවන දේවල්. මෙතෙන්ට ගන්න කෙලින්ම මොනවද? චිත්තජ රූප ටික. හරි. දැන් ඔන්න ඔයාට තේරුම් ගන්න පුළුවන් පංචවෝකාර භූමිහි උපදන අවස්ථාවේ වූ කුසල් සිත් 21යි. ඒ කුසල් සිත්වල හට ගන්නා චෛතසික කුසල් චෛතසික ටිකයි තමයි මේ පැත්තට අයිති වෙන්නේ. මොනවද? ප්‍රත්‍ය පැත්තට. ඇයි? කුසලෝ ධම්මෝනි. කුසල ධර්මිය මොනවද? කුසල සිත් 21යි, චෛතසික 38යි. ඊට පස්සේ ප්‍රත්‍යෝත්පන්න පැත්තට එන්නේ මොනවද? කුසල ධර්මයනුයි මොකද්ද? අභ්‍යාකත ධර්මයනුයි. කුසල ධර්මයේ හැටියට එනවා කුසල් සිත් 21, චෛතසික 38, අභ්‍යාකත ධර්ම හැටියට එනවා චිත්තජ රූප ටික. දැන් මේක මෙන්න මෙහෙමයි. දැන් මේ ටික කිව්වහම ඕගොල්ලෝ බය වෙන්න එපා. ඕගොල්ලෝ ඉගෙනගත්ත දේවල්මයි මේ තියෙන්නේ. මොනවද තියෙන්නේ? දැන් මේකේ සඳහන් වෙන්නේ ඔබ ඉගෙනගත්ත නේද මුලින්ම. මෙන්න මේ අනුවාද පාලිය බලන්න. කුසලෝ ඒකෝ කන්ධෝ තින්නම් කන්දානං චිත්ත සමුට්ටානානංච රූපානං සහජාත පච්චේන පච්චයෝ. මේ මොකද්ද කරලා තියෙන්නේ? ඔයා ඉගෙනගත්ත දේවල් දෙකක් එකතු කරලා. ඔබට මතකද මුලින්ම ඉගෙනගත්ත චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චේන පච්චයෝ කියලා කතාවක් ඉගෙනගත්ත මතකද? ඒ කියන්නේ මොකද්ද? අරූපී ස්කන්ධය හතර දෙනා එකිනෙකාට අඤ්ඤමඤ්ඤ වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා එකක් ඉගෙන ගත්තා නේද? ඊට පස්සේ තව එකක් ඉගෙන ගත්ත මතකද? චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානංච රූපාණ. චිත්ත චෛතසික ධර්මය රූපයන්ට, ඒ සමග උපදින රූපයන්ට උදව් වෙනවා කියලා සහජාතව. ඔන්න ඔය දෙක එකතු කරලා බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කිව්වා. බලන්න බුදුරජාන් වහන්සේ දේශනා කරපු කතාව මෙන්න මෙතෙන්ට ගන්නවා. මෙහෙම කියලා තියෙනවා. මොකද්ද? අනුවාද පාළිය. කුසලෝ ඒකෝ කන්ධෝ තින්නම් කන්දානං චිත්ත සමුට්ටානානංච රූපානං සහජාත පච්චයේන පච්චයෝ. ඒකේ තේරුම තමයි මේ බලන්න, වේදනා සංඥා සංකාර කියන චෛතසික තුන නැත්නම් නාම ස්කන්ධ තුන කුසලෝ ඒකෝ කන්ධෝ තින්නම් කන්දානං. ඒකෝ කන්ධෝ මේ විඥාන ස්කන්ධය. තින්නම් කන්දානම් මේකේ විරුද්ධ පැත්තට ඊතල ටික එන්න ඕනි. මොකද වෙනවනේ? මේ විඥාන ස්කන්ධය කියන එක මේ වේදනා සංඥා සංකාර කියන තුනට සහ චිත්තජ රූපයන්ට මොකද වෙන්නේ? සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඇයි ඒ? මෙහෙම මේකේ ලොකුවට බරපතලව හිතන්න එපා. මෙහෙම හිතන්නකෝ. විඥානය කියන්නේ සිත. වේදනාව කියන්නේ සංඥාව කියන්නේ සංකාර කියන්නේ චෛතසික. සිතයි චෛතසිකයි එකට උපදිනවා. ඒත් එක්කම චිත්තජ රූප උපදිනෝ එකට. ඒ ඔක්කොම සහජාතයි. ඔච්චරයි කතාව. ඔක දැන් අර වරපතලව ගන්න ගියාම බය වෙනවා. ඇයි? කුසලෝ ඒකෝ කන්දෝ බුදුම්මෝ කොච්චර අමාරුද කියලා හිතනවා. නමුත් එක කුසල ස්කන්ධයක්, කුසල සිතක තියෙන මේ එක ස්කන්ධය විඥාන ස්කන්ධය. වේදනාව සංඥාව සංකාර කියන තින්නම් කන්දානම් ස්කන්ධ තුනට චිත්ත සමුට්ටානානංච රූපාණං චිත්තජ රූපයන්ට. ඒ කියන්නේ මේ විඥානය කියන තනි ස්කන්ධය අනිත්
නාමස්කන්ධ තුනටයි චිත්තජ රූපයන්ටයි ඔක්කොම එකට උපදිනවා කියන කතාවයි මේ කියන්නේ. දැන් හරි ඊළඟ කතාවට යනකොට දැන් අර කතාව අරගත්තාම ලේසි. මේ බලන්න ඉරසගෙනවා කුසලෝ තයෝ කන්ධා ස්කන්ධ තුනක්. මේක ඊතල ටිකෙන් නෝ අනිත් පැත්තට. හොඳේ කොහොමද මේ ස්කන්ධ තුන වේදනා සංඥා සංකාර කියන තුන් දෙනා මොකද කරන්නේ? ඒ කස්ස කන්දස්ස එක ස්කන්ධයකට මෙහෙම නෙවෙන්නේ. හරිද? දැන් බලන්න අපි හිතමු පුටුවක තියෙනවා කකුල් තුනක්. හරිද? ආ එහෙම නැත්නම් මෙහෙම හිතන්නකෝ. ලණු තුනක් මෙහෙම ගැට ගහලා කොහේ හරි මැද මොකක් හරි ගැට ගහලා ලණු තුනකින් තුන් පැත්තට අදිනවා. හරිද? අපි හිතමු හතරක් ගැට ගහලා අදිනවා කියලා. හතරක් ගැට ගහලා අදිනවා. මේ හතරක් ගැට ගහලා අදිනකොට හතර දෙනා හතර පැත්තට අදිනවා කියලා. එතකොට අර මැද්දේ තියෙන මේ වස්තුව හෙලවෙන්නේ නැතුව තියෙනවා. කොහොම හිතන්නු? අර තුන් දෙනාගේ ඇදිල්ල මේ ඇදිල්ලට සමාන වෙන්න ඕනේ නේද? ඊළඟට තව තුන් දෙනෙක් ගත්තොත් තව තුන් පැත්තක ඉන්න තුන් දෙනෙක්. ඒ තුන් දෙනාගේ ඇදිල්ල ඉතුරු එක්කෙනාට සමාන වෙන්න ඕනේ නේද? නැත්නම් මොකද වෙන්නේ? එක පැත්තකට ගැලවිලා යනවනේ. අන්න ඒ වගේ තමයි ඉස්සෙල්ලා කිව්වා එක ස්කන්ධයක් ස්කන්ධ තුනකට උදව් කරනවා. මෙතන දැන් කියනවා ස්කන්ධ තුන් දෙනෙක් තනි ස්කන්ධයකට උදව් වෙනවා. දැන් තේරෙනවද කියන එක? ස්කන්ධ හතරක් තියෙනවනේ. හතරෙන් තුන් දෙනෙක් එක්කෙනෙකුට උදව් වෙනවා. එක්කෙනෙක් තුන් දෙනෙකුට උදව් වෙනවා. ඊළඟට දෙන්නෙක් දෙන්නෙකුට උදව් වෙනවා. මේ තියෙන්නේ අන්තිම අවස්ථාව දෙන්නෙක් දෙන්නෙකුට උදව් වෙනවා. කොහොම හරි කියන්නේ මොකද්ද? අඤ්ඤමඤ්ඤං එකිනෙකාට උදව් කරනවා කියන එක මේ කියන්නේ. දැන් හතර දෙනෙක් ඉන්නකොට ඒ හතර දෙනා එක්කෙනෙක් තුන් දෙනෙකුට උදව් කරනවා. තුන් දෙනෙක් එක්කෙනෙකුට උදව් කරනවා. ඒ කියන්නේ මේ එකිනෙකාට උදව් කරගන්නවා කියන කතාව බුදුරජාන් වහන්සේ පෙන්වන්න තමයි මේ බෙදලා බෙදලා පෙන්ලා තියෙන්නේ. කුසලෝ ද්වේ කන්ධා ද්වින්නම් කන්ධානම් චිත්ත සමුට්ඨානානංච රූපානං සාජාතපච්චේන. ස්කන්ධයෝ දෙදෙනෙක් තවත් ඒ වගේම නාම ස්කන්ධ දෙකකටත් චිත්තජ රූපයන්ටත් සහජාතව උපදිනවා. එකට උපදිනවා. එහෙනම් අද දේශනාවේ මගේ බලාපොරොත්තුව මෙන්න මේ තුන්වෙනි වීතිපාලිය වන මොනවද? තුන්වෙනි විසර්ජනා වාරයේ අපි බලාපොරොත්තුනේ මොකක් පැහැදිලි කරලා දෙන්නද? කුසලෝ ධම්මෝ කුසලස්ස ච කුසල ධර්මයන්ටද මේ කිව්වේ මොනවද? කුසල ධර්මයෝ කුසල ධර්මයන්ට. ඒ කියන්නේ කුසල සිත කුසල චෛතසිකයන්ට. හරිනේ? කුසල සිත කුසල චෛතසිකයන්ටද. ඊට පස්සේ අභ්‍යාකතස්ස ධම්මස්ස. අභ්‍යාකත ධර්මය කිව්වේ මොකද්ද? අභ්‍යාකත ධර්මය කිව්වේ රූපවලට, චිත්තජ රූපවලට. මොකද මොන ප්‍රත්‍යෙන්ද ප්‍රත්‍ය වෙන්නේ? සහජාත පච්චේන පච්චෝ. සහජාත ප්‍රත්‍යෙන් ප්‍රත්‍ය වෙනවා කියන එකයි මෙහි අදහස. එහෙමනම් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ අපේ බලාපොරොත්තු වුණු ඒ තුන්වෙනි විසර්ජනා වාරය විස්තර කර දෙන්නට යෙදුනා. මේ සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ කටුබැද්ද මොරටුව කටුබැද්ද රොලි ප්‍රනාන්දු මාවතේ පදිංචි වෛද්‍ය ඩිලන්ති සිල්වා මහත්මිය විසින්. එයගේ අරමුණු වශයෙන් වෛද්‍ය ඩිලන්ති සිල්වා මහත්මියට මාර්ගඵල නිවන් අවබෝධය සඳහා පාදක වන ප්‍රඥාව වඩා ගැනීමට අවශ්‍ය කුසල් උපදවා ගැනීමට මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් මෙම ධර්ම දානමය සඳහා බොහෝ උපකාර කළ සුජීවත්ව සිටින තම එකම පුත්‍රයා වන නන්දුල සිල්වා මහතාටද නිදුක් නිරෝගී සුවය හා දීර්ඝාය සම්පත්තිය ලැබේවා ඉක්මනින් ධර්මඥානය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. පරලෝ සැපත්වන්ට යෙදුණු දායකත්වය දැරූ මාත්මියගේ දයාබර පියාණන් වන අධ්‍යාපන අමාත්‍යංශයේ විශ්‍රාමික පාසල් ගොඩනැගිලි ඉංජිනේරු කේ ධර්මදාස ආර්ය බන්දු ප්‍රනාන්දු මහතාටත් පරලෝ සැපත්වන්ට යෙදුණු දයාබර මෑණියන් වන මාලිතී ප්‍රනාන්දු මහත්මියටත් මෙම පුණ්‍ය ශක්තිය අනුමෝදන් වීමෙන් ධර්මාවබෝධය ලබා මෙම සසරින් එතෙර වේවායයි ප්‍රාර්ථනා කරනු ලබන අතර පියාණන්ගේ පරලෝ සැපත් දෙමව්පියන් වන වාද්දුවේ පදිංචිව සිටි කේ ජිනෝරිස් ප්‍රනාන්දු වෙද මහතාට සහ W. රොසලින් ප්‍රනාන්දු මහත්මියටත් පිය පාර්ශ්වයේ පරලෝ සැපත් සියලුම ඥාතීන්ට සහෝදරයින්ටත් මේ පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ඒ වගේම දායකත්වය දරූ මහත්මියගේ මෑණියන්ගේ පරලෝ සැපත් දෙමව්පියන් වන මොරටුව කටුබැද්දේ පදිංචිව සිටි MS ප්‍රනාන්දු මහතාට හා විමලියා ඇසලින් පිරිස් මහත්මියටත් මව් පාර්ශ්වයේ පරලෝ සැපත් සියලුම සහෝදරියන්ට ඥාති හිත මිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනා කරන අතර වෛද්‍ය ඩිලන්ති සිල්වා මහත්මියගේ ශිල්ප ඥානය සහ ධර්මඥානය දියුණු කර ගැනීමට උදව්පකාර කළා වූ පරලෝ සැපත් ගුරුවරුන්ට හා පුණ්‍යානුමෝදනා කරන අතර සුජීවත්ව සිටින ගුරු උතුමන්ට හා උත්තමාවියන්ට නිදුක් නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනව. ගෞරවනීය ධර්මදේශකයන් වහන්සේට තව තවත් ශාසනික කටයුතු දියුණුව සඳහා
ශාසනික කටු දියුණු කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියන ප්‍රාර්ථනාවත් ප්‍රඥානාලිකාවේ ධර්මයේ දේශනා කරන්නා වූ සද්ධර්මකාමි නිවැරදි ධර්මයේ දේශනා කරන සියලුම ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මෙම පුණ්‍ය කර්මය වෛද්‍ය දිලන්ති සිල්වා මහත්මියට දාන පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරමින් ඔබ සැම දෙනාටම පဋාණ ධර්මයේ පිහිටයි ඔබ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ද්වේෂඛයෝ